्यवलහप ला සිටिන්නේ අපේसातिमा भाාවना वස कහන් मालाව හතरවෙනි දवසටයින අवसान වැඩसा कहाने ැටයට අපරන්න अवसाननेटමतानिवार ड़ा කැමති आ ඉවා ඉරහට මේ වැසදාන කරගෙන යන්න ශක්ටිය දැරය සසිලුදිනාගෙන්ම ලැබෙනවා නාහිතනවාුදු පාරිදි ුසි කන්දිමා සොරට මං ආලධනා කරනව නිරුවන් සරණයි අවසරයි ස්වාන්න්නන්ස සස්රක නිමාව සහන අශ්‍රපුූදාවගේියස පූජනය හුද කලාව අධ්‍යත්මක සෝතා සගතාව හොදේ විශ්නිකතනේ ජත්‍යන්තර සාමනිවහන මගේ පවත්න ප්‍රථම බානාවැදසට අන්මාලාවේ සත් සතිවට්ටන් භාන මාලාවේ අවසන් සැසියට යද ටමිල්ලා ඉන්නේ අදත් සුපදදියට අපත් එක්ක ඉතා ගෞරවෙන් වැඩසිටි නවා ඕස්ට්‍රලියාවේ එල්බැන්නිිවරසිට අත්ිජිය වැෑගොඩ ප විබුණ ජාන්ස්යන් වහන්සේ තාම ගෞරුවයෙන් හා පදනමස්කාරවිතු අරධන කොන්න ස්වයින්නාවංචේට වැඩසාන අරම්භ කරන ලෙස්ස එක්කම් මතරනවා විෂලිකේතන සාමනිම හය තිරින. භාවනායෝගී පන්න වැඩස්සාාන අරම්භය සන්ටහාන් කරන කිය. හොඳයි ශ්‍රීන දෙනාම සාධකාර්යක් පාත්තන් රත්සාසිල් සමාරන්වීම සඳහා කවුරුත් නමස්කාරයක කියන්න. නමුත භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස භගවතු අරතු සම්මා සම්බුද්දස්ස නමුතස දගවතුව රහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්ඡාමි බුද්ධන්සරණංගච්චාමි දම්මන් සරනංගච්ඡාමි දම්මන්සරණංගච්ඡාමි సghaం సరణගచමి සංහసరణంගచමි දතිయంపి බුදధం సరణగచමి තිయంි බුදధంసరణంగచ Du tiyampigammbang sareang gacagamang saenang gaca dudiyampi sanghang sareang gaca Dumpi sanghang saenang gaca Tatyampibuhang సరణగచම पर බధంసరణangaచ තయපి දම సరణangaచමి මసరణచ තయంపిసంhangం සරනං ගච්ඡාමි යම්පේ සංගන්සරණං ගච්ඡාමි සරන ගමනං සම්පන්නන් ආමගන්තේ පානාති පාතාවිරමනී සික්හපදන් සමාධයාමි පානාති පාතාදේරමණී සිකාදන් සමාධාමී අදින්නාදාානාාවේරමනේ සික්කහාපදන් සමාධයාමී ඉනාදාානවේරමනයේ සික්කාාපදන් සමාධ්‍යාමී කාමේ සුමිච්්ඨාචාරාවරමනේ සික්කහාපඩන් සමාධයාමිමේ සුමිච්ාචාරාවරමනේ සඳ සමාධාමී සුසාවාධවිරමනී සික්කාපදං සමාධයාමී සරධවිරමණී සික්කාාපදන් ස සුරාමීරය මජ්‍යපමාදට්ඨනාවිරමනී සිික්කාපදං සමාධයාමී සුරාමේලේ මචි ්‍රමාදශලාානාදේර්මණී සිකාතදන් සුමාධයාමී නිසාර නන සද්දිින් පංචසීලන් ධම්මන්සාධකන් සුරගිතංකත්වා අපමාදිීන සම්පාදී තබ්හන් ආමපන්තයේ හොඳයිසිීර දෙනාම තමන් ඉන්න එඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියවට කවුරුත්සිහිහ පිහිටුව ගන්න ඉන්න ඉරියව්ව මනසින් දකිමින් මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න එරියාවට කවුටුත් සහ පිහිටුව ගන්න. මහොත අපි සීලු දිනාම මේවාඩි වෙලා තැම්පත් වෙලා බලාපරෘත්වෙන්නේ භාගිවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුන් අවවාදයක් අනුශාසනා වක්ෂ වනය කරන්න වගේම භාවනාමනසිකාරයක දීවාසය කරන්නට අයි ලෝතරා භාගිවත් බුදුරජාණන් වහන්සේ දේශනා කලතිනවා මේලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමත් පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින් ඒ වගේම උන්වහන්සේ දේශනා කන ලදුතුන් ධර්මය මේලෝකයේ පවතින්නෙත් ඉතාමත්ම කලාතුරුකින් ඒ වගේ මෙම ධර්මය දේශනා කරනය මේලෝකයේ පහළවෙන්නේ ඉතා කලාතුරුකින් ඒ වගේ මේ දේශනා කර ලද ධර්මය ශවනය කරලා තේරුම් අරන් ඊට අනුපූලොව කටයුතු කරන පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරුකින්. මේ ලෝකේ මේ පරම දුල්ලභ කාරණ අපි ජීවිතේයට සම්මක වෙලා තිබෙනවා. භහග්‍යවත් අරහ සම්මා සම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරලද උතුන් සේ සද්ධර්මය මේ මිහිපිට පවති නාවදියකදී අපි මනුස ජීවිතයක් ලබලා උතුන් කල්්‍යාන මිත්‍ර ඇසුර තුළින් එම ධර්මය සෙවනය කරලා තේරුන්හරම් ඊට අනුකූලව කටයුතු කරන්නට අපට භාග්‍යවාසනාව උදාපත්වෙලා තිබෙනවා. අපේ ජීවිතයට මේ ලැබුවාව මේ පරම දුල්ල බවස්ථාව මේ උතුම් මහෝොතමීපති ලහාබය, අපට තව කොතෙකුත් දවසා පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටුවත් කියන්නට බැහැ හේතුව තමයි ජීවිතේ ගැන්නේ හරිම තාවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ එය උපමා කරන්නේ හරියට තනාගතියෙන පිණිබිදක් වගේ කියලා තනාගතියෙන පිණිබිඳ කිසිම හයියක් කත්තියක් නෑ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ එෙහෙමයි ඕනම අවස්ථාවගති මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. එවගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳුමුදුරණින් ගලන ගංගාව හැම මොහොතේම පහලට ගලනවා. කිෙසම මොහතක් ගංග නතරවැඩි නැහැ. ජීවිතයත් එහෙමයි, උපන් දවස්සේන්දර මේ ජීවිතය මරණය කරාතමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් ජීවිතය නතර වෙන්නේ නැහ. එවගේම ජීවිතය මරණට කැපුූුණු ගවයෙක් වගේ ගවයෙක් මරනත්තානයට රැගෙනයනුට තියෙන සෑම පිවරකිම ලංවෙන් මරණටයි. අප ජීවිතත් එෙහෙමයි. මේ ගෙවන හැ දවස පාසාම හැම රාත්‍රියපාසාම හැම පයපාසාම හැම විනාඩියපාසාම, සපරයක් පාසාම ජීවිතය පිය මන්න ගන්නේ මරණේටයිඒ වගේම ජීවිතය කියන්නේ දියේ ඇඳ ඉරක් වගේ දිය කැදීර වහාම මැකෙනවා මැකන ඉරයකාදක්ව දකින්න ලැබන ඒ වගේ තමයි මේ ජීවිතය යම් මොහොතකමේ ජීවිතය මරන මැකෙනවා ඒ මරණ මැකන ජීවිතය අය අපිට කවදාක් දකින්න ලැබෙන්හ මේ විදිර ගත්තහාම ජීවිතය යැනෙ කිසිීම හයියක් කත්තියක් නැති වේගේ මරණයේ කරායන මරණයේ කරාම පියමන්නගන මරණය මැක කියන ජීවිතයක්. මරණය අපිට නොවේ හේතුවන්ගෙන් සිද්ධවෙන්නට පුළුවන්. අපි ඔොය කණඹ නාහාරපාන බැරිවෙලාවක් වසක් වෙසක් වුණොත් මැරෙන්්ඩ පුළුවන්. සතේ සර්පය දෂ්කරොත් මැරෙන්ඩ පුළුව මනු සමනුෂ්‍යෂ කරදරලට ලක්ුණනොත් මැරෙන්්ඩ පුළුවන්. වාත පිත සෙම තුන් දොස්කිපනොත්මැරෙන්න්න පුළුවන්. පරිහරණය කර නොේ දේවල් මුල් කරගෙන ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. බාහිරව ඇති වෙන නුුවේ කවිපත්ති කටදර මුල් කරගෙනත් ජීවිතේ මරන්නේයට පත්වෙන්න පුළුවන්. එම නිසා අපි මේ ගතකරන්න අපේ ජීවිතේ අවසාන කාලේ වෙන්න පුළුවන්. අවසාන මාසකේපේ සතිකේපේ දින කේපේ වෙන්න පුළුවන්. සමහාර වෙලාවට මේ අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන භාවනා වැඩසටහන අවසාන බනැසීම වෙෙන් නත් පුළුවන්. ලෝවතුරා බුදු කෙන්නෙකුගේ ධර්මය අපිට හැමදාම සංශාරයේ මනගෙහුන්නේ. ඉතා කලාතුරක මොන ගෙහුනේ ති මේ මොහොතේ අපට ධර්මේ මොන ගෙවුුණ ඒ පොරුදු පුහුණු කරන්ඩත අපිට අවස්ථාව ලැබුණ එනිසා මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ භ ධර්මය අපි සෙවනය කරනයි වගේමඒ ධර්මය අපි පුුණු කරනවා. එනිසාපේ මනස බාහහිරාරමුණවලටන්න නොන්ති සම්පූර්ණ මේ දේශනයට ත මානසම යොමු කරගෙන දෙසවන් යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කිය දැඩි මානිශ්ෂකත්වය ඇතිකරගෙන අපි භාගුතුන් වහන්සේගේ අවවා්‍යනු ශාසනාව සෙවනය කරන් අපි කවුරුත් ස්ථාධකාරයයක් පවත්තමු. නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුන්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුන්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මාසම්බුන්දස්සේ. සත්තාාරෝමී භිකවේපුගලා සන්තෝ සංවිජ්්‍යමානාලෝ කස්මිං කතමේ චථාරෝතිී ශ්‍රද්ධාවන්ත කාරුණක පින්නතුනි අදත් අපබි මේ මොහොතේ භාගවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ස්වනිය කරලා එවගේම භාවනා මනසිකාරයක යෙදන්න ලැබි්‍යවස්ථාවක් බාකිිවත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රපාටයක් අපි මාර්තුකාවශශිම්පකාර්ශ කරන්ටය දුනා බුදුරජාන් වහන්සේ අංගුත්‍ර නිකායේ චතුක නිපාතේදී දේශනා කරනවා චත්තාරෝම භික්කවේ පුදගල සන්තෝ සංවිජමාන ලෝකස්මං මහනනී මේලෝකේ පුද්ජලෝ හතරදිනෙක් විද්‍යමාන වෙනවා. කතමී චත්තාාරුවයේ පුද්ජලෝ හතර දෙනා කෞුද. ඉද බික්කවේ ඒ කට්ටු පුග්ගලෝ. මහනනී මේලෝකේ ඇතැම් පුද්ජලියෝ ඉන්නවා ලාබී අජ්ජත්තන් චේතෝ සමතස්ස එම පුද්ජලයාට ආධ්‍යාත්මික වසෙන් චිත්ත සමාධී ඇතිකරගන්න හැකයාව ලැබේ. ලාබී අධි පඤ්ඥා දම්ම විපස්සනය. හැබයි එයාට විපස්සනාව කියනක ප්‍රඥාවෙන් යුතු පස්සනාව කියන ධර්ම විපසනාව දේවල්ල තින යථාර්ථය දකිින් හැකියාව නැහැ. හැබැයි සමාධිය ලබාගෙන ඉන්න. එමද පුද්ජල ලෝක ඉන්නවා කියනවා. ඒවගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවත් පුද්ජලවමී ලෝකේනවා ලාබී හෝති අජ්‍යත්තං ලාබී හෝති අධි පං්ඥා දම්ම විපශශනාය. ධර්ම විපක්ෂනාව ඉනුවන හිුතුව දේවල්ල අතහාර්ථය දැකීමේ බැලීමි හැකියාව තියෙනවා නමුත් ආධ්‍යාත්මික වසින් චිත සමාධිය ඇතිකරගන්න මෙහැකයා අය ඉන්නවා. විපස්සනාව යම් ප්‍රමාණයකර කරන්න පුලන් සමාධිය ගැමුල් ලෙස වඩන්න හැකියාවක් නැහැ. ඒවගේම තවත්පුජලය ඉන්නවා දේශනා කරනවා, නේව ලාබි හෝතිය අජ්‍යත්තන් චේතෝ සමදත් අධ්‍යාත්මික වසිං චිත සමාධියත් නෑ ඒ වගේම විපස්සන වඩන්නත් හැකියාවක් නැනුවරින් යුතුව දෙවල්ුල යතාාර්ථය බලන්න හැකාවකුත් නැහැ. ඒ වගේම තවත්පු ජලයකින්වා ලාබී චේව හෝති අජ්‍යත්තන් චේතෝ සමතස් ආධ්‍යාත්මික වසිංචිත සමාධියක් ඇතිකර ගැනීමේ හැකාව තියෙනවා ඒ වගේ මෙයාට අ ප්ඥා දම්ම විපස්සනය නුවන යුතුව ධර්මතාවයන්ගේ යථාර්ථය දකින්න පුළුවන් විපසනාව කියනදේ වඩන්න දියුණු කරන්න හැකියාවතිය නයත් ඉන්නවා. මේ විදයට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පුද්ජලියෝ හතරදිනෙක් කන්නවා. එතොට සමහරයට සමාධය කියනදේ ලබාගෙනන්න හැබැ පපස්සනාව කියන දේ දියුණු කිරීමේ හැකියාව නැති. සමාර ඉපස්ශසනාවයම්ප්‍රමාණයකට වඩන හැබැයි සමාධය වඩාගන්න හැකියාවයත් ඉන්නවා. සමාරයේ මේ සමතියත් විපර්සනාවක් දියුණු කරගන්න බැරි පිරිසකුත් ඉන්නවා සමහරයට සමාධිය තවිපර්සනාවත් දෙකම දියුණු කරගත්තයත් ඉන්නවා. එදුොර බුදුරජාන් වහන්ස්ථි දේශනා කරනවා තත්්‍ර භික්වේ යයායම් පුග්ලෝ ලාබී හෝත අජ්‍යත්තන් චේතෝ සමතස්ස යම්කිසි කෙනකුට ආධ්‍යාත්මික වසේ මේ චිත්‍ර සමාධී ඇති කරගන්න හැකිියාව ලැබුණුත් එයාට ධර්ම විපක්ෂණාව නොවැඩිලා නම් ය නිතර කරන්නඩෝනි ජේතෝ සමතයේ පතිට්ටායි අර චිත්ත සමාධයේ පිහිටාගෙන නිතරම විපශසනා භාවනාවට යෝගෝ කරණීයෝ කියනවා එයා උත්සාහවත් වෙන්න කියේනවා. එක පුහුණු කරන්න කියනු එතකොට එයායට කාලයක් ගිහාම මේ සමතයත් විපශසනාවත් දෙකම දියුණු කරගනීමේ හැකියාව තියන බව බුදුරජාන්හන්සේ දේශනා කරනවා. එතට සමාධ ලබාගත්ත දෙනා පුළුවන් තනම් විපසනාවට ටික තිකතික හෝ නැබුරුවවැෙන්ඩිකි කියන තුොටයට සමන්තියත් විපචසනාව දෙකම දියුණු කරගන්න පුළුවන්. ඒවගේම බුදුරජාන් වහන්ේ දේශනා කරනා. සමහර කෙනකුට විපස්සනාව දියුණු කර ගනීම හැකියාව තිෙන සමතයේ දියරු වෙලා නැහැ. එතොට එයා විපස්ශසනාව පිහිටාග නිපස්සනාව දියුණු ක ටික ටික සමතයට උත්ස හවත්වන්නෙකිෙන සමත භාවනාව දියුණු කරගන්න. එතුර කාලයක් නොට සමාධය විපස්සනාවත් දෙකම යාට ලබාගන්න හැකියාව තියෙන්. සමාර කෙනකොට මේ සමාධියත් වැඩිලන හිපසනවත් වැඩිරිනෑ. ඉතින් එයා බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ සමතිය විපසනාවක් ලබාගන්න. මහත් වූ චන්දයක් උත්සාහයක් වීරයක් ඇති කරගණඩි කියෙනා. අධිමත්තුූ චන්දෝචවායා මූච්චා, චෝ් සෝල්ලි චප්පටවානි සතිංච සම්පජඥඥංචේ. ඉතාමත්ම දැඩි චන්දයක් කැමැත්තා කුත්සාහයක්, නොවතින සීෂයක් වීරයක් නැතර් මැතිකරගන සති සම්පජානය ඇති කරගන්න කියනවා මේ සමතය පසනාව දියුණු කරගන්න. උපමාවකට පෙන්න්නෙනවා. යම්කිස ගෙනකුගේ සිස හිස ගිනි ගන්නවා. ඒ වගේම කෙනෙපුුගේ ඇඳවත ගිනි ගන්නවා. හිස ගිනි ගත්තාම හැඳවත ගිනි ගත්තාහම එයා හැමදේ මතහැරලා හැම තප්පරයම හැම මොහොතේම කල්පනා කරන්නේ. මගේ හිසගින්න නිවාගන්න හැඳිවත නිවාගන්න. ඒ සඳහායත්තියන සියලු ජවය සත්‍යය උපක්කම කෝම භාවිතා කරනවා. එම් භවතා කරලයා ගින්න නිවාගන්න ආ්‍යෙ වගේ සමතයයක්ත් වැඩල නැත්තං විපස්සනවත් වැඩල නැත්තං ඒක හිසගිනි ගත් කෙනෙර නිවාගන්ඩ යං උසාහයක් වීරියයක් ඇතිකරගන්නවාදඒ වගේ බලගතු චන්දයක් උසාහයක් ඇති කරලමින් සමතයත් විපසනාවත් ඇතිකරගණ්ඩ කියනෝ. ඒමගේ බුදුරජාන් වහන්ේ දේශනා කන සමහරයටම සමාධියත් පිපසනාවත් දෙකම දියුණු වෙලා තියනවා. ඉතිං එයා පුළුවන්තනම් මේ සමති ප්‍රසනා දෙක තුළ හින්දේ පිහිතාගෙන ආශවක්කයාය යෝගූ කරනීයෝ යා ආශ්වර්ශෂය කරන්න මේ සමතයත් විපසනවත් පාවිච්චි කරන්න කියනවා. පුළුවන්තනං ආශ වශය කර ගැන්නීම සඳාර තමාලභාගත්ත සමාධී විපශසනාව උපකාර කරගන්න කියල බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතොට භාග්‍යවතුන් වහන්සේගේ ඉධර්මී තුළ මිසාසනය තුළ සෑම කෙනෙක්ම බලාපොරොත් වෙන්නේ දුගික් නිදහස් වෙන්න. ද දුකි නිදහස්වවෙන්න බුදුරජාන් වහන්සේ මේ දුක උපද්‍ය වන දුක සකස් කරන හේතුව තමයි නැතිකරන්න අපට උන්වහන්සේගේ ධර්මය තුළ උගන්නන්නේ. දර මොකද මේ දුක කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. දුකගත්තත් සංස්කාර ධර්මයක්. එතර මේ දුක නැමති සංස්කාරය සකස් නොවෙන්ඩ නම් ඒ දුක සකස්වෙන හේතුව හොයලා හේතුව අයින්කරන්නට ඕනි. තුර දුක සකස් කරන හේතු හැටිට බුදුරජන් වන්ස පෙන්න්නන්නේ මේ අවිද්‍යාවත් තන්හාවත්. ආයාය අපපි උපත කරායන්නේ ජරාමරණ කරාජන්නේ ආයායේ පංචුපාදානස්කන්ධයක් සකස්වෙන්නේ ආයතින සකස්වෙන්නේ මේ අවිද්‍යාවත් හන්නහවත් නිසා. එනිසාතමයි අනම තක්ගෝ අයම් භික්කවේස් සංසාරූ පුබ්බාකෝටින ප්ඥායති අවි්‍යානීවරණනන් සත්තානන් තන්නහා සජෝජනානම්. මහනන මේ සංසාරයේ පටන් ගත්ත තැනක් කෙරවරත් සොයාගන්න හැකියාවක් නැැ නමුත් මේ සංසාරයේ සත්වය ආයායි උපතජරාමරණ කරායන්නේ දුක කරායන්නේ හේතු දෙකත් තියෙනවා. ඒතමයි අවි්‍යා නීවරණානං අවිද්‍යාව නැමැති නීවරණය තියෙනවා. නීවරණයැන අවිද්‍යාවෙන් නිතරම වහලතන්. තන්නා සංයෝජනා තන්නහෙන් හැම මොහොතේම හැම තැනම අලවල ගට ගහලා තියෙන්නේ. එදුරමන්න මේ අවිද්‍යාව නෙමැති නීවරණය තන්නාව නැමැති සංයෝජනය අන්න්නේ සාතමයි සසර ආයායුපත කරා යන්නේ ජරාමරණ කරා යන්නේ. ආයයි මේ පංචුපාදානස්කන්දේ නෙමැති දුක නැවත නැවත සකස් වෙන්නේ. ඒවගේම හටගත්ත මේ පංචුපාදානස්කන්දේ මුල් කෙනගෙන සෝක පරිදේව දුද්දුන්නත් හටගන්නේ. මෙන්න මේ අවිද්‍යාවත් සන්නහාවත් පවතින තාකල්. දැන් අපි ධන්න රහතන් වහන්සේලාට ජීවිතේ උන්හන්සර අපිෙන දුකින් නිදහස් කියලා. එත උන්හන්සේලා දුකින් නිදහස්සුනේ රූපේ නැතිකල්ල හැම නෙව. රූපේ දුකක්නි, ඒ දුක වූ රූපය නැති කල්ල නෙවේ. දුක වූ වේදනාව කියරදී නැතිකල්ල නෙවේ. සංඥාව නැති කල්ලනේ සංකාන නැති කලනේ විඤඥානය ැති කරල නෙව. ඒ දුක සකස් කරන, අන්න අවිද්‍යාවත් තන්නහවත් තමයි උන්වහන්සේලා නැති කරල ප්‍රහාාණය කරලා තියෙන්නේ. එදට අවිද්‍යාව තන්නහාාව කියන දෙක ප්‍රහාණය කරන්න උන්වහන්සේලා දියුණු කරලා තියනෙමකදද මේ සමතිය සහ විපසනාව. එතන මේ සමතිපස්සන භාවනා දෙක තුළින් තමයි අර මූලික හේතු දෙක. අපිට දුග සකස් කරලා දෙන මූලික හේතු දෙකම අයින් කරන්නේ මේ සමතය සහ විපස්සනාව. ඒනිසාමතමයි මේ සමතයත් විපස්සනාව දෙකම සාාවකයක් දියුණු කරන්ඩෝ. නිතොට මේ පේනනේ සමාධිය ලැබවා විතරක් බෑ එයා විපසනා කරන්න. විපශසනාව යම් ප්‍රමාණකර වැඩුව කියලා. ඒකින් උතර බෑආපසරක එන්නෝනි සමාධියයට ඉතිේ නිසාමය සමත වි පසනා දෙකම දිියුණ කරන්න ඕනි ඒ සමති පසනා දෙක වැඩෙන කොටතමයි අඩ මූලික සංසාධය දිගින් දිකට යන හේතු දෙක නැති කරන්න පුළුවන්. එත රහත්වෙනකුටපි රහතන් වහන්සේලා ගැන කියනවා හැම්ම රහතන් වහන්සේ ගැ කෙනෙක් ගනම විස්තර කරනට රහත් භාාවය ගැන චේතූ විමුත්තිංච, පං්ඥා විමුත්තිංච සයං අභිඤ්ඥා සච්චිකත්වා උප සම්පජ්ජ විහරති කියලා. විමුත්තියත් ප්‍රඥා විමුත්්‍යය සසාසාත් කරගෙන උන්වහන්සේලා වාසය කරනවා. එතුරට හැමරහතන් වහන්සේට මේ චේතෝ විමුත්තිය කෙනෙ එකකත්තියෙනවා ප්‍රඥ්ඥා විමුත්තියත් තිේෙනවා. එතරකෙන රාගවිරාගා චේතෝ විමුත්තිී. රාග දුරකිරීමෙන් තමයි මේ චේතෝ විමුත්තිය කෙනෙක ඇතිවෙන්නේ. අවිද්‍යා විරාගා විද්‍යාව දුර කිරීමෙන් වැලීමෙන් තමයි අන්න පඥ්ඥා විමුත්තිය කෙනෙක ලබන්නේ. එතුොට මෙන්න මේ සමතය විපස්සනා දෙක තුළින් තමයි ඒදේ සිද්ධ වෙන්නේ. බුදුරජාන් වහන්සේම අහනුවා අපි පහුගේ දේශනා තුළදි පෙන්වා. ඇයි සමත භාවනාව වඩන්න ඕනි. එතුට කෙනත් කිත්තාම් භාාවී ඇති. හිත වඩන්න හිතදියුණු කරගන්න, හිත සත්‍යමත් කරගන්න. හිත ේති නසංවර ගති නැති කරගන්න තමයි සමතය එතොට සමතයේ වැඩීමෙන් ලැබෙන පලේ මොකක්දකෙනවා හිතේ තියෙන රාගය දුරු වෙලා යන. හිතේ තියන ප්‍රාගේය දුරුවෙල මේ හිතේ තියෙන ස්වභාවයක්ත් තමයි ඇලෙන්න ගතිය. මොකදද දැනන්නේ එ දැනෙන හැමතැනම ඇලෙන ගතියක්ත් තියෙනවා. ආ්‍ය රාගය කියනික ප්‍රාණය කරන්න තමයි සමතිය වඩන්. ඒ සමතයේ වැඩීම තුළ න්න මොකද වෙන්න ර සමතයේ දෙවුණු කරන්න 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 හිතේ රාගි කනිකේ ගයිරාග විරාගා චේතෝ විමුත්ති කියනෝ. ඒවගේ ප්‍රඥ්ඥාව වඩන් ඩෝනි නැත විපසනනා වඩන් ඩෝනිි මකද කියන පඥ්ඥා භාාවී ඇති විපසනා වඩන්න වඩන්න ප්‍රඥාව කියනෙක වැඩනු එ ප්‍ර්ඥාාව වැඩීමල් ලැබෙන පලේමකක්ද අවිද්‍යාව දුර වෙනවා ඒකයි ප්‍රඥාවදුණු කිරීම තුළ අවිද්‍යාව කියනෙක දුරවෙලා ප්‍රහණය වෙනවා. එතුට මෙන්න මේ විදිහට ප්‍රඥාව කෙනෙකුට වැනකොට අවිද්‍යාව ප්‍රහණය විඩන තුර. මෙන්න මේ සමත විපශසනා දෙක තුළ තමයි සංසාරයේ දිගින් දිගට යන ඒේතු දෙක අයින් කරන්න පුළුවන්. වෙන්නේ. ඉති එනිසා සාාවකයා සමතියයක් විපස්සනාවත් දෙකම වඩන්න ඕනි අනිවායෙන්ම. එනිසා විපස්සන විතරක් වඩලා නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම කිව්වට කරන්න හැකියාවත් නැහෙම් පුළුවන්න්නන් එහන සමාවිපස්සනනා වැරරිච්චිගෙන දිගට විපශසනා කරන අය සමාධයට එන්ඩෝනි කියන්නේ නැහැ.ඒයි. ඉතිං ආපස්සට විපශසනාව දිුණ කරපු එකෙන ආපස්සට සමාධට එන්ඩෝනිිකැනැෙහි සමාධිය ඕන තවදුරටත් යථ ස්වභාවේ දකින්න. ඒ කාගතාවේ කියනදේ නැතු අපට දේවල් කරන්න හරි යමාරී. මකත මේ සමාධය කියණකින් බුදුරියයන් වන්සේ පෙන්නන්නේ යාචිත්තස්ස ඒකක්ගතා අයන්තස්ස සමාදී. සිතේ එකගතාවයට තමයි සමාදී කියලා කියන්නේ. එදොට මේ හිත කුසලේට එකඟ උුණහම තමයි තව දුරටත් යථහාර්තය බලන්න හැකියාවතියන්නේ. හිත නොහේ දෙවල්ට ආයා අයලි අලිගියත්මකද යාර්තය බලන්න තියෙන හැකියයා. වඩුවෙනවා ඉතිේ නිසා තමයි සමාධය කියෙනෙ එකයි තාමත්ම ගැමුරු ලෙස දියුණු කරන්න ඕනිී එතකොරට තමයි ඒ සමාධී තුළ පිහිටාගෙන තමයිට තවදුරටත් ආශ වර්්‍යය කරන්න පුලොන් එකයි රහත්වෙනකොට දසංග සමන්නනාාගතයි කියන්නේ අංග දහයක්ම රහතන් වහන්සිට තියෙනවා ආර්යෂ්ටාංග මාර්ග අංග අටමත් තියෙනවා ඒවගේම සම්මාඥාන සම්මායි මුත්ති කියීලා තියෙනවා තිේ නිසා රහත් න්හන්ස සම්මා සමාධීකෙනෙක වඩන්නම ඕනිහ කැනරහත්ෙන් ඉස්සල දියුණු කරනවා. ඒ දියුණු කරල්ල ඒ ස මාධියය තුළයි ඉඳගෙනතමයි සම්මාඥානයත් සම්මායිමුෘත්තියත් කියෙනෙක උන්න්නවහන්සෙලා ඇතිකරගන්නේ. ඇති එනිසාසාාවකයෝ හැමෝම සමතයේ ඉපසනාව කියනක දෙකම නිවැරදිව හඳුනාගෙන වඩන්නම න දේ නිසා සමතයෙන් කරන අපි මේ පෞගේ දේශනා තුළ පෙන්වා සමාධී වඩන්නේම සිතේ ඒකංග තාවය ඇති කරගන්න හිතන ඒ දෙවල ඇැලෙනු. අතීතයේේ මතක් පත්තැලියලියනු එතර නොේ දෙවල්ලො ඇැලෙෙන හිත අපි ඒ අරමුණක් කරන්න එත ලවන එක තම සමාධීෙන් කරන්න තුරද ඒ අරමුණ තුළ අපට ය සතුට සොම්න්නස සකස්සන එකයි සමාධය තුළ තියෙන ප්‍රීතිසුක. එතට ේතිසුක යනෙීමේ වර්තමාන මහොතති ගත්ත අරමුණ තුළේ ඇතිවුන. තොටේ ප්‍රීතියයක්ත් සුක ඇත්තයකරන්න අපිට යම් හිතා අලවාවාශය කරගන්න හැකි අවත් තියෙනවා. එතොට ඊට පස තමයි එතැනින්නුත් හිත. ඉදහර ගන්න ඒ එකරතමයි අප විපසන භාවනාව දවුණු කරන්නේ එතට හිත අ කුසලේට අලෝගත්තට පස්සේ අකුසලය කියන දේ මතහක් වුණනාට ඇලිලා ගෙලේ න්න නෑ කුසලේ තුළ ඉන්න පුොලන් තු ඉඳගෙන තමයි එකයි කැනෙ අ සමාධිය විපස්සනාවට නැඹුරු වෙන්න කියලා. ද න සමතයි පසනා දෙක අනිවාරයෙන් කවුරුත් සිද්ධ කරන්නම ඕන එම නැතුව සමාධීන් තොරභයි පසනාවිතරාක්වැඩල රහත්වෙන පුළුවන් මාර්ග පල්ලබන්න පුළඟ එකක් නැහැ. මකද අපි දන්න සෝතාපන්න වෙනකුට පව සතතාපන්නට ඉද්‍ර ධර්ම පිහිටනවානේ එතතු ඉන්දිය ධර්මයන් එකත්තමීමම රද සමාධී. එතටේ සෝතාපන්න අයකෙ තින සමාධීන්ද්‍රතෝර්ණක පෙන්න්නන්නේ. වොස්සගගාරම්ම නංකත්තා ලබති චිත්තස්සේකගතන් දෙයක්. අතහරින්න හිත ඒ අරමුණ තුළ පීඩුවත් ඒකෙත් තුළ එකඟ කර ගැනීම හැකිියාවත් තින් අපිකම දෙයක් ආදීනො මෙනහකරත් ඒේ සෝතාපන්න කෙනාට දිගවට මාධදිනුව බැලීම හැකිියාව තියෙනවා යාතින බලන්න වෙලාට හිත එහෙමේ දුවන්නේ නෑ එක ඉදැම් බණක් අහනපුට සෝතාපන්නයගේ තියන මේ. බලයක් හැටිට පෙන්න්නනවා මුළු දෙසවම්ම දේශනයට මොකර ින්න්න පුලම් පෑයක් ඇැවෝත් හිත චුට්ටොත් පට න්න. ඒ තරමට මුළු දේශනයටම යොම වෙන ලේවගේ බලයක් සෝතා පන්න වෙනකට පිහිටනවා එක. එතොඩේ සමාධියකයි. සිතේඒඟතාවෙන් නිසාතමයි අඩ තමන් මේ මොහොතේ කරන දේට හිත විරුද්ධ වෙන්න විරුද්ධ වෙලාල එකඒක තැන්වල යන්න දඟලන්නන්නේ නෑ. එතර සමාධිමත් නැති හිත තමයි දුවන්න්නට පටන්ගන්න මකද මෙත නීරසූනු තම මොකද වෙන්නේ. තවත්. අන්න රසවත් තැන් හයාගෙන දනවා එත් ඒ තැන්වලට එතොට අඩ සමාධිය වැඩිච්චි කෙනාට පුලන් ඒ තුළ ඒකයි සෝතාපන්නට බනහවොත් මුළු දෙසවම්ම යොමකරගෙන ඇසීමේ හැකියාව තියෙනවා. එතොට මෙන්න මේ සමාිය අනිවාර්ය මේකයි සාාවකයාට අවශ්‍යය වෙනවා විපස්සුනා වඩන්න. එදොට සමාධි භාවනාව නැතුව නිවන්දක් කෙනවා කියෙක සිද්ධ කරගන්න හැකියාවක් නැහ. එතොට මේ සමතයත් විපස්සනාවත් කියන දෙ කෙනට ආරම්භ කිරීමේදී සමාධය දියුණු කරලා විපසුනාව වඩනුවා කියල නයායක් නැහැ. ඒ එනිසා කැමැතිනම් කෙනකුට සමාධයම පටන් ගඩ පුළන් විපශ්නාවෙන් පටන්ග්ඩත් පුළොන් එක මේකෙත් පෙන්න්නන්නේෙම සමාරුන්ට සමාධීදියුණු වෙලතින සමාරුන්ට විපසනාව වැල්ල තිීනවා. එදර කෙනකුට විපශසනාව වෙල්ල තිනේ ඒය සමතයේ වඩන් නැතුව විපස්සනාව කරලා තියන නිසා. එනිසා භාවනාව ආරම්ේදගේ කැමැත් අනුව යට හැකියාවන්න ව පුළුවන් සමාරුන්ට සමාධය මේ භාවනාවට පවේශෙන් පුළුවන් විපශසනාවෙන් පිවේශෙන්න්න එනිසාකිනො සමතපු භංගම විස විපස්සනාපු භහංගම සමත ඒ වගේම යුගනද්ද කියලත් තියෙනවා. සමහරෝප. මෝලිකෝම ආරම්භ කරන්නේ සමාධී භාවන එක ඒකට කෙන සමතපු බංගම විපස්සනා කියලා එතටයා පුළුවන්තනන් සමාදී වඩ වඩ වඩතම විපසනාවට යන්නේ. සමාරු විපස්සනාපු භංගම සම්මතය පා ආරම්භය කරන්නෙක මුමකද විපශසන ආරමුණත්තුලින් විපශසන ආරමුණනත්තුලින් ආරම්භ කරලා අන්න එයා ඒ කිහිමීට ටික ටික ිකමක දෙන්නේ එය සමාධයට හිට පස්සේ නැබරුවේෙනවා සමහරමය දෙකම එක හා සමානුව දියුණු කරනවා එකම ආසනය තුළ සමන්ට සමාධිය වරල ඒ ආසනය තුළම යාවි ප්‍රසනාවත් දියුණු කරනවා ඒතුර ඒකට කියෙන යොගනන්ද කියලා එනිසා ආරම්බේදී කෙනෙකුට සමාධිය වඩල භභාවනප ආරම්භ කරණඩ පුළුව පසනවල්ල ආරම්භ කරන්ඩත් පුළුවන් ඒක පුද්ලයාගේ සවභාවයනොමකද සමහරයට පකුරතියීම සිතේ සමල්ලාට ඒ සංසුම් භාාවයන් තියෙනවා. හිතේ ක තාවය කියන එක තියෙනවා. සිතේ තැම්පත් භාවය කියනක තිය නිතේ අයටයට සමාධී වඩනකුට ඉක්මනින්ම හිත සමාධිකත කර ගණඩ පුළුවන්. සමමාරුන්ගේ හිත හරිම දුරුවලයි. ඉටන් ඒ නිසා නුවන යාානයේ නැති නිසා හිත තවතවත් දුණු. ඉතිේ ඒනිසා එයට චිකටික හැබයි විප යථාර්තය බලන්න. පුළුවන් එතික නිසා යිස්සල් විපස්සනාව ටික ටික දියුණු කරලා ඊට පස්ස යන්න එයට පුළුවන් භහාවනාව කියනකට දීවිතයයාආදන දකිනකට යතාාර්දාකනොට හිත බොහොම අකමැත්තින් හට ඊට පසේ සකස්ව නොමි භහමනාව දෙවුණු කරන්නත්තං සමාධී දියුණු කරගන්න. එතිේ එනිසා යාට විපශනාවෙන් ආරම්භ කරන්නත් පුුවන්. එතට සමාධිය මුල් කරගෙන භාවනාව දියුණු කරහම ඒට කියන සුකා පටිපදා කියලා. බ සමාධී මුල් කරගෙනම භාාවනාව දිුණු කරව හම එකරකින සුකාහපටි පදා කියලා. ඒවගේම අරිල් පස්සනාවෙන් භාාවනාව රම්භ කරගෙනයනකට ඒකරකින. දුක්ඛහ පටිපදා කියලා එක ටිකක් අපහසු ස්වභාාවයක් තියෙනවා. දැයික හරයට අපිපමාවකටගත්ව දැන් අම්මකෙන්කළ දරු අපික හතර පස් දෙනක් කිින්වා කියලා. ඒ අම්මයිඒ දරුවෝ හතර පස් දෙෙන ඉද්දි වැඩ කරන්න ගියත් මොකද වෙන්නේ යන් අපහසුතාවයක්ත් තියෙනවා ළමයි පහම හොදටම නින්දට දානවා. ළමයි පහ නින්දරදාලා තමන්ගේ සියලූම රාජකාජ පහසුවන් කරගන්න පුළුවන්. ළමයි ඇහැල් හිටවිත්මකද වෙන්නේ ලමයි නල වඩත් වූනි තමගේ වැඩිය කරන්නටත් වූ. තින් ලමයිතින් ඩුව හමගේ මඟක් කරදීල නලාවල න ආයවිල්ල තමන්ගේ වැඩේ කරන ආයන්නකට අආයවැඩයකන ආයතර ලම අන්නනවා. එතොර මුකදවෙන්නේ. වැඩේ පැත්තගින්ති අන්න්නේන ආයත් ලමයි නලවන්න යන්නන. ඉති අම්මදර්වනු සමල්ලාටම්මට ළමයිපුත් නලමින් තමන්ගේ වැඩේත් කරගන්න පුළවා. සමහරවෙලාවට ළමයි හොඳටම නින්දරිගු තම්මට කිසි කරදරයක් නැහැ. මගේ පාඩි වැටිහි ීමට කරගෙනයන්න හැකියාව තියෙනවා. අන්නේේ වගේ තමයි මේ නීවරණ ධර්ම කියන දේවල් ඇහැරිල්ලා ඉද්දි. අපි යතාාර්ථය බලන්ද ගයත්මකදේ නීවරණ ඇල්ල වලක්කනවා නිීර කන වලක්කනවා කියනිිකයි. එක ආවරනාා නීවරනා කියල කැන්නේ වහලදානවා වලක්කලදානවා මකද යතා සවභාවේ යතාාර්ථය බලන්න දෙන්නෙමන කාමච්චන් දෙවිල්ල බලපෑම් කරනවා. යතාාර්ථය බලන්ෙම දෙන්න ව්‍යපාදය වෙල්ලා ෑම් යතාර්තය බලන්නම දෙන්න තියන විද්‍යවිල්ල හලදාානවා. යතාාර්ථයේ බලන්නම දෙන්න උද්දච්චකු කුච්චයවිල්ල වහලදානු. යතාර්ථේ බලන්දම දෙන්නේ විචි කිච්ඡාාවෑවිල්ලා වහලදානවා. අන්නේ නිසාර නීවරන ධර්ම යට පපත් කරගන විපශන වැදුවත් මොක්ද වෙන්නේ. අර ළමයි පහ නැත්ත ලමයිටික නිදාාගත්තා වගේ. නීට පත් සිතින් අම්මට කිසිකරදර යන්න වගේ තම මේ නිීවරණම නිදි කරගත්ත හමඉතින් හරි පහසුවෙන්. තමන් කරන ක්‍රියාව කරන්න පුළ වලක්වන්න කවුරුත්ම න බලපෑන් කරන්න කවුරුත් නැහැ. ඉතිං එනිසර සමාධිය වඩලා විපස්සනවටනකුට එකයි සුකා පටිපදා කියලා කියන්නේ එකටගෙන සැප ප්‍රතිපදාව කියලා. සමහරයට මේ නීවරණ ඊට පත් කරන්න සමාධි භහාවනාව කචටර වැඩුවත් වැඩවත් නීවරණ නිදිකරවන්ද හරි අමමාරුවු. එතොටමදව න්‍යයා අතින් ඒ කරන්න අහදල්හදල බැරිවුුණොත්තේම අර ළමයිනිදිනකම වැට්ටි කරගන්න හිටුවත්මකදෙන්නේ කෞවදකවත් කරෙන්නේ නෑ අම්ම අහිතනවා මුන්නිෙදි කරලා වැඩිය කල්ලා හරියන්න එනිසාං ඇහැල්ලයිද්දිකෝමට මෙයායත් නලෝමින් හිමීට මගේ වැඩිය කරගන්න ඕනනි කියලා ළමයිය හැරෙන්ට ඇහැල්ල යිදීම යා තමංගික වැඩේ පටන්ගන්න හැබැයිතිං බාදා එමටයි. ඒ එත ටිතින් අමමුග කරන්න ඉතින් ගහිල්ල පොඩල මයිත් නලවලලා ආයත් ඇල්ල තමන්ගේ වැඩේ කන යකෑගනකු රන්ුවෙනකුට අයග හිල්ල ඒ අයි පොඩ්ඩක් සංසිඳුව ලෙල්ල ආයත් තමඟගේ වැඩය කරනවා. හැබැයි ඒක පහසු වැඩක් නෙමතික් අපහසුකයි දුකා පටිපදා කියල කන පැත්ත සමහරයගේ ප්‍රතිපදාවටිකක්. පිඩාකාරී දක් සහිතයි ඒකයි. ඒ මකද නීවරණ හරියට බාධ කරනවා මේ භාවනාව කරගෙන යනකොට ඔන්න ටිකක් හිත ය අතාර්ත බලන්නට ඔන්න කාචන්දයන එම ැත්තම ව්‍යාපාය ඔන තිීනමිද නැත මචිචක්්චය එතවට මකද වෙන්නේ අර දිගට කාරය භාරි කරගන්න බෑතට ඒත් පොඩ්ඩක් සසිදුුවන්ඩ වෙනවා කාමච්චන්දාව තුන්න ආඒක පොඩ්ඩක් සසිඳදුවලෙන්ඩ වෙන ්‍යපාදයාව තයයා පොඩ්ඩක් සසින්දුව අන්ඩුව. තිය ිද්‍යාව තුොන්නයා ඊට පස යා පොඩ්ඩක් සසිඳදුවන් වි උද්දසකෝ චාවතයත් පොඩ්ඩක් සංසිදුුවන්ඩුවන්. ඒම නැත්තම් විචිකිි්ටාවත් එය සංසිඳදුුවන්ඩුවන් එතම නීවරණත් පාලනය කරමින් ඒවත් සංසිින්දුවමින් මේ භාවනාව කරගෙන යනකොට පොඩ්ඩක් අඩ පීඩාකාරි භාාවයක්තිනයකයි ඒකට කියන්නේ දුක්කා පටිපදා කියලා. ඒ සංසාරික වසයෙන් පුදජලියන් සමහරයම සමාධී දීර්ග කාලනෝ දියුණු කරපුවාඉන්නවා මකද බුදසාාසන නැති කාලවලත් සමාරයි සමාධී වරලතිනේ සමාධී වඩපුුවය ගොඩා නිීවරණ යට පත් කරගන තිනිතිේ යට ආයමත් හිද එකගතාවයට පත් කරගන්න ලොකුව පාස්ථාවයක් නෑ. ඉ එනිසා සමාරුන්ට ඒ සවභාමකෝම එසිට කෙලෙස් ගතිත් අඩු එනිසා අයට අර හිත තැම්පත් කරගන්න හරිම පහතු ගතියක් තිය නොගද යායි දීරකානු කෙ යටටපත් කරග නනිදග තිීනයි. දැන් සමාරු බ්‍රහ්මලෝ ොල ඉදලේ මා පොහම සමහලාට මේ කෙලෙස් ත්‍රියාත්මක වෙන ගති හරි අඩුයි. ඒකයි සමාරයයිෙන්වා ්‍රම් මේ ප්‍රාග සිතිවිලි පවා එන්න අයට. මකද කාල ඇතිෙසේ මේ දාගේ කෙනෙක යටපත් කරග ඉදල තින සමාධියත්තුනි. එනිසා ය හිත එක කරගඩ ගියා මර නීවරණවලින් එයට ලොකු බාදදාා නැහැ. ඉතිේ නිසා ඇයට පුළුවන් ඉතා ඉක්මනින් මර පෙරපුරු හොරුවත් එක්කම හි එකඟ තාවයකට ලබාගන කම බදාන් වන්ක සහරු ක්මනින්ම චේත සමාධිය ලැබෙනො චිත්ත සමාධී ඇතිවෙනවා. තින් ඒනිසා මේ ඒය ඉක්මින් භහාවනාවට නොකට මේ සමාධිය කියනෙකට අවතියෙන වෙන්න හැකියාව. තියෙනවාරයට ඒනිසා අ සම්බාහාවනාකරපු ගොමන් ඉක්ම නිම හිත මාධිකත කරගන්න පුළුවන් හැබැයි සමහරයට මේ සමාධ්‍යය ලැබූ ලැ ඉක්මනින්ම හැබයි මේ යතාර්ථය දකීම හැකියාවක් නැහැ. එනිසා මෙන්න මේ ප්‍රතිපදාහ වෙප්තියනවා සුකහා පටිපදා කිප්පා බඤ්ඥා සුකා පටිපදා දංජයාබඤ්ඥා කියලා සමාහරුන්ග මේ ප්‍රතිපදාව පහසු වනාට අවබෝධයකිරිික හිමීට ලැබෙන. සමහරුන්ට ඉතාමත්ම ඉක්මනිමුත් ලැබෙනවා. අ සමාධිය ලබන වේගෙන් සමමාරුන්ට ප්‍රඥාව ලබෙන්නේ ඒනිසා කියන සුකාපටිපදා කිප්පා බි්ඥා කිල එන්නවා සුකාපටිපදා දංජා බිින්්ඥ සමහරුන්ට ප්‍රතිිපදාව පහස වනාට හැබැයි අවබෝධය කරගන්න කාලයක් යනු. එකයි සමාධකොටා දියුණු කරෙන ගැමුරට යනු හැබ විපසනාව වැඩුවට වැඩින්නේ නෑ. අනිත්නීවරණ මොක දනනි න්ද්‍රිය ධර්මයන් අවධිමත් කර ගණ්ඩ කාලයක්. ය අ ලමයි නිදි කර ගත්ත සමාරම්මලාට එහෙම පාට තමන්ගේ වැට්ටි කරගන්න බැහැ පැත් දෙගල් ලමයිත්තහ නිදි ඒවනාට අම්මට ඒම වේගෙන් තමන්ගේ වැට්ටි කර ගැනීමේ දක්ෂතාවේ ආන්නේ වගේ නීවරණ කාලයක්ම යටපත් කරගෙන හිටියත් යතාාර්ථය කියෙ පාට කෙනෙකුට අවබෝධ කරගන්න හැකියාව ලැබන්නේ එඒේ නිසා සමහරයට එ අර සමාදී ලබන වේගෙන්ම විපසනාව දියුණුකය නිස එකටිෙන සුකාපටිපදා දංජාපින්ඥ. සමාරුන්ට සමාදයේ ලබන වේගෙන්ම විපසනාවට ඒකටින සුකාපටිපදා කිපාබිඤ්ඥන් සහරන්ට ඉක්ම නිම අවබෝධ වෙනවා. ඒවාගේම දුකාා පටිපදාවවෙත්තෙන්වා සමාරය අමාරුවෙන් හරි විපසනා කරකර ඇබැ ඉක්ම නිමේ අයි අවබෝධ කරගන්න සමහරු ඉතාමත්ම පහසුවයෙන් තමයි යතාාර්ථය බලමින් අවබෝධිට සෑහෙන කාලයක්. යන ඒකට ගෙන දුක්හා පටිපදා දන්ජාබිඤ්ඥාගෙන ප්‍රතිපාදාවත් ඉතාමත්ම දුක් සහිතයි. අවබෝධයක්ත් ඉතාම හිමීට ටික ිෙතර තමයි වැඩින් මොක දෙයාගේ ඉදිරිී ධර්ම පහම දුරුවල තත්වේ තිෙන්නේෙ ඒව වැඩට කාලයක් යැනවා. ඒ තොට ඒ වැඩ නහට පස්ස්චතමයාට අවබෝධය කරා යන්න පුළුවන්. ඉති එනිසා බුදුරජාන් වහන්සේගේ ධර්රමි තුළලපි අවබෝධ කරගන්නට ුව ඒතොට මේ සමතිය විභසනාව කියනක දෙකම වඩඩ පුළුවන් හැයි ඒක වැඩිමේදී තමන්ට ඉස්සල්ලා මන්නන් සමතිය වඩඩක් පුළුවන් ඉසරල්ලාම විභාශන වඩඩක් පුළ ක තමන් ඉස්සල්ලාම අපඉතින් සාමාන්‍යෙන් හැමෝම සමාධිභාවනාවක් කරන්න උසාහ කරනවා. එල්සාහයේද සමහර වෙලාවට හිතක තාවට පත්ෙන් නැත්තං එයට තයෙන මකද විපස්සනාව ලැබෙන්. මකද සමහරුන්ට යධාර්ථය ජීවිතය පෙර ජීවිතවරලත් බල්ල තියනයට යතාාර්තය බලන්න හරය පහස ඉති එනිසා ප්‍රඥ ඉන්ද්‍රය පබලෝ තී තයට අතාර්ථය බලන්නට කප්පුල ට පසෙතමයි අය අර ප්‍රාඥ්ඥ මි පසන වඩල බරලා ගොඩා කවබෝධය ආවට පස්සට ප්‍රසමයි සමාති භාවනාවට එත් ඊට පසේ අවතින්න වෙන්න ටෝනි. ඒකයි මේක කියන්නේ සමහරය ආධ්‍යාත්මික චිත්ත සමාධිය මෙමකද චේත අධිපඥ්ඥා දම්ම පස්සනාව වඩනෝ ැ පපසනාව වඩ නො ඉතින් ඒ අයට පුළං ආ පස්සට සමාධයට එන්ඩ ඕනු. එතේ තොට අයට කාලීනවා දෙකම කරන්න. පුළුව සමාර අයට මේ දෙකම මේ ටිකටික එක තිගට කරගෙනයන්න පුළුවන් සමතියත් විපසනාවත් කියනක. එතිේ නිසා අපි හොඳටම අවබෝධය කරගණ්ඩෝනනිය අපි මේ භවනා කිරීම දී සමතයත් අප තුළ වැඩෙන් ඩෝනි විපසනාවත් තැරෙන්න්නුට කාටවත් සමතය අතහැල්ලා විපසන වඩලා විතරක් නිවන්දකිින්ඩත් බෑ විපස්සනාව තෑල්ල සමතියවරලා. dimatik de jahana ngapanya sepannya <Sess> nanti aja itu සජයේ ජානංච පඥ්ඥංච සවේ නිභාන සන්තිකය කියලා. නත්ති ජානන් අප්ඥස ප්‍ර්ඥාව නැති කෙනෙකුට ජානත් නෑ. ඒවගේම ජාන නැති කෙනෙකුුණුක ප්‍රඥාවත් නෑ. ඉතිං ජානයත් ප්‍රඥාවත් තියෙන වනන්තමයි නිර්වාණය කරා යන්නට හැකියාව තියෙන්න්නේ. ඉති නිසා සමතියේ විපස්සනාව කෙනෙක දෙකම. ඇපුළුවන්තරන් දියුණු කරන්න අපි මහන්සිගන්න ටඕනිි. ජං අපි බොහෝදුරට සමාධි භාවනාවක් බොහෝදුරට දියුණු කරනොවා. එතුට ඒ සමාධීන්දලා පුළුවන්තරං විපසන වඩන්න මහන්සි ගන්නු. න එතුොටේ ගොඩක් අයට තර ගැරවා සමාධය බොහොදුරට වඩනවා හැබැ විපස්සනාව කොමද වඩන්න කීනික. ඒට මේ සමතති පසන හැබැයි අපි ග පහුගේ දේශනාවවල්ති පෙන්වා හරියට හදනාගෙන කරන්නඩෝනි සමත භාවනා කරන වෙලාය සමත භාව පවනා කරන්න එඇතට විපසනාව ේදන විතර කරන්න හොන්දට පපසනා කරන කාලය තුළ විපසනාවම වඩන්ඩෝනි. ඊට පසිිතමයි යා සමතට එන් ඩෝනි තේ නිසා ඒ කරන වෙලා බොහොම සහයෙන් කල්පනාවං කරන්නඩඕෝනි මකට සමති ප්‍රසනා දෙකම වඩන්නේ මනස හිත තුළ. මොකද හිතේතයනට පබල දුබල තාදක එක පැත්තකින් හි. කරුව ලේතිෙන් අනි පැතින් හිතේ තන්නආාව නැමති නැතම් රාගේ නැමති ඇලීම නැතම් ඇල්ම කියෙනක තියන්න. එත ඒ දෙක දුර කරන්නඇතම අපි මේ භාවනා දෙක වඩන්න එද ඒ කරන වෙලාට අපි හොඳ සිහියෙන් සමාධී වර්ණ වෙලාට පුළුවන්තරම් ඒ සමාධි භාවනා කරන්න ඕනේ එතට සමාධී වන්න වෙලාට අපි දන්නවා යථාර්ථයක් බලන්න කරන වැඩක් නෙවේ. හිතේ දුවන ගතිය වසංවර භාවනති කරන්න සිත එක අරමුණක් තුළ ඇලවීම තමයි සමාධීන් කරන්නේ එකට හොඳ අරමුණක් කරන්න එතන පුළුවන්තරම් අලුවනු ගාලුව අ හැම තැනම අලවන්න යන්න තැන එක දෙයක් අරගෙන ඒත අලවනු එකතම අප සමාධීෙන් කරන්නේ ඊට පස තමයි ඒ තුළත් යතාාර්තය අපි බල්ලා පසන දියුණු කරන්නේ ඒ නිසා බුදුරජාන් වහන්සේ කොඩා දේශනවලදී මාලුන්කතය සූත්‍රහෙම තියෙනවා කෙනෙක් සමාධිය ලැබුවට පසේ සමාධියම තම විපසනාවට වඩන්. එහම නැත්තං තවත් දමෛත්‍රී බහ වන පවා දියුණු කරාට පසේ මෙත් සිතමතම විපසනාවට ලක් කරන්න. ති එහෙම හැකයාව තියනවා එති නිසා පි කියමු කියනකුටේ හිත සමාධිමත් වුණයි කියලා එතට සමාධිමත් වුණ බුදුජන්ක . කියන්නේත් එතනත් තියනම නොද පංච උපාධනක්කන්දයක් තමයි තියන්නේ එතනත් තියන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන හිත සමාධි ගතු වනා කියලා කියන්නේ එතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන් පංච පපාදාානක්කන්දයක් එතුර සමාධිය කියන්නේ එක පැත්තකින් ගත්ත දුක්කස්කන්දයක් සමාධ කියන්නේත් දුකක්කන් දෙයක් යෙදඒනිසා සමාධය වැඩු පමණින් මේක නිවදක්න බැරිම තවත් පංචපාදානස්කන්දය සකස්වුවීමමත්තමයි සමාධී වරනවා කියල සිද්ධ වෙන්නේ. එදට ඒනිසා සාාවකය අන්න එතින වුුණුත් හිත ගල්ලව ගඩ වනේ ඒනිසා තමයි අ සමාධිය තුළ හිත පිහිටනවා පිහිට පස්සෙ තින හිට ගලෝ ගන්න සමාදියය හඳුන ගණ්ඩෝනනි එතනත්තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන. ඒ විදියට හඳුනාගෙන ඊට පස්සේ එතන තියෙන මේ රූපේ තියන ආදීනු සවභහයි බලන්ඩුවනි. වේදනා සං සංකාරකින පංචුපාදාන ස්කන්දීමමති ආදීන බලඩුමගද වි පපසනාව කිලකි අනීමමකද. දේක තියෙන යතාාස්වභාවය බලනයක. එත රූපේ තින යතාාස්භායි බැලීමටම පස්සනා කරනවා කියන්නේ. වේදනාවේ තින යතාස්භායි බැලීම ඊළඟට සඥඥා සංකාර විඤ්ඥානකන පංචු පාදානස් කන්දීමතින යතාාස්වභාවේ බලනයකට තමයි පවි පස්සනා කනේ. බලන එකට අපි නමක් කියනමකදද. යෝනිසෝ. ඒ යෝනිෂ මනිකාය තුළටම අපිදන්න සම්මාධි්්‍ය ඇතිකරගන්න ප්‍රඥ්ඥා ඇති කරගන්න සෝතාපන්න වෙන්න සකදාගාමීෙන් අනාගාමියෙන් අරහත්තය නොකෝටම උපකාර වෙන දේතමයි යෝනිෂෝ මනෂිකාරයයේ. එත යෝනිෂෝ මනෂිකාරය කියලා ැන දේක තියනෙ යතා ස්වභාවය වර්තමාන කරලා බලනයක. එදෝඩ අපිකු මේ මෝතේ සමාධියයක් ඇතුන මේ සමාධිය ඇත්. ඔබදත සමාධය කියන් නිත්මගත් උපාදානස්කන්ද පහක්. එතුොට ඒ රූපවේදනා සංඥා සංකාර විඥාකෙන උපාදාානස්කන්දේ ඇත්ත බලන්න එතන තියෙන රූපයත්ම ත් එකකත් වෙනස් වෙන. එතන තින විඳීම් වෙනස්ව නිතන තියන සං්ඥා වෙනස්වෙන තන තියන සංස්කාාරත් වෙනසේ එතන තියන විඤඥාණයයක්ත් වෙනස්ව වෙන. එතරට සමාධයක් හැටියට සකස් වෙලා තියන දේ අපිවෙෙන් කරගන්නවා මොනොද රූපවේදනා සං්ඥා සංකාර හැටියට. ඒට බසේ මොගද කරන්න ඒවයි පුළවාන්තරං. දීනව බැලීම. එතුර අපි පෞ්ගේ දේශනාවල පැලුව පෙන්වා විපසනාව බුදුරජාන්ණන්සූගන්නන්නේ හැමදේකම ආදීනම බලන්න. මේ ලෝක හැම ධර්මතාකම ආශවාදයක් තියනෝ. ආදීනුවෙකුත් තියන නිස්සරණයකුත් තියනවා. එතට හැම දෙෙකම් අපට නිදහස්වෙන්න පුළුවන්. මොනෝහරි ලෝකයේදයක් කල්ලගත්තතු අපේ හිට බැඳුනොත් උපාදාන වුනොත් අපට භවවම තමයි දැනකනම මේ ස මාධීයට උපාදාානු වනත් මකදන වයක් ආයිමක් හැදෙනවා.ඒ යි සංසාරපුරාවට අපි උනතනම් සමාධී වරලතියෙන හැබැයි ඒ වඩපු සමාධීයට හිතඋපාධානු වුණ. වැඩුණු සමාධී උපානස්කන්ධයක් ඇට නෙවෙේ දැක්කි. ඒක බෝම සපතනක් කැට නිවන හැටියට මගේ සවභාවයක් ඇැටියට තමයි දක්කේ ඉඒේ නිසා තමයිඒකට පාදාන වුණුකමන් අපට අයි භවයක් ඇතුරු රූප බවයහ අරූප බවේ. ඉතේ නිසා බවය බවපච්චයා ඉතේ පස ඉප දුනයි ඉට පස්ස ආයමත් අපි බුත ජරාමණණ කරාමතමයි යන්. ඉතිේ එනිසාසාාවකයාර අසිත හැමතැනම අලවන ගතතියර දං සමාත හිත න ඉතිං ඒක මුත්තීට පස ගලව ගතම ඉපසන භාවනාව දියුණු කරන්න එත්ත රිිපසනාව කියලා අපිකිවේකයි ය දේක තියෙන යතා ස්වභාවිදාකි නො එත්තට, හැමදේකම තින ඇත්ත ස්වභවිතමයි වෙනස්වීම. හැමදේක මත්ත ස්වභාවිතමයි දුග හදල දෙන දේ. හැමදේක මත්ත සවභාවිතමයිම කද. අයිති නැති ස්වභාවේ එක අයිති නැති ස්භාවේ ත සමාධයක් ලබොත් ඒක තිෙනවා අනිත්‍යය ස්වභාවේ. දුක හදල දෙන ස්වභාවේ. ආයමත් භවය හදනෝ ඒන්සාතම ඒක දුකක් වෙන්නේ ඒයි. ඒවගේ සමාධියෙන් ලබ අපි අපි අරූපලෝක ගියාකිල ඒක නිත්‍යයන ගොන්න පශ්නයක්. ඒක අත්තායි වෙනස්වනේ නිසාමතම අපට දුකක්්බවට පත්තේ. ඒ වගේ මේක මට අයිති නෑමකද ඒක වෙනස්වල යන ස්වභාව ඒ වෙලාවෙ කෙලෙේ සැටපත් කරගෙන මන්න තරන් සමාධිමත්ව හිටියත්ව ඩක් නෑ පාලනය කිරමි අයිතියක්. න එක සංස්කාර ධර්මයයක් ඒ හට ගැනීමක් නැතිීමමත් තියන්නේ. තමට ඔඕන්න ඕනු විදිහයට පවිච්චි කරන්න බෑ අපි ගැන්න සංකාරන්. අත්තතු සංස්කාර තමානං ගුදුරයන්නස්ගෙනා ඒවම් මේ සංකාර මගේ සංස්කාර මෙහම වන්න මෙහ වන්න එපා කියල පාලනය කරන්න පුළලන්ම සංස්කාර අනිත්තිරිසා පාලනී කිරීමේ අයිතියක් නෑ. නමත්තර සමාධය සකස්වෙච් වෙලාවට අපට සමාධිය තමා සතු දයක් හැඩිට තමයි පිනමක වෙනස්වෙනවාකිර කිසිේතිතන්නේ . එති එඒනිසා බුදුජාන් වන්ේ ශසින තුළ සසාක හැටිට අප මුද කරන්න ඕ පුළුවන්තර. ඒ සමාධිකගත්ව වෙන හැම මොහොතෙම සමාධිය කියන්න නිඋපාදානස්කන්ද පහක් හැටිටෙන්කර ගන්නහූලුම්. එතුොට අපි දන්නව සමාධයක ඇතිකරගන්න අප මොනවාහරි බහමනා නිමිත්තක් ගන්න. ඒ බහමනා නිමිත්ත නිරන්තරෙන්මකද සතර මහාදාාතුන්ගෙන් හටගත්ත දෙයක් ඒ සතර මහදාතුන් හටගත්ත රූපයක් අරමුණු කරගෙන තමයි අපි සමාධියයක් කඩනකයි සමාධීයට නිමිත්තක් ගන්නා දමයට සැකිල්ල කිය නිත්මකගද. එක නිමිත්තත් ඒක එද දේ නිමත්තම කරගෙන අපිගනතර මේක ර රපයක් හටරිත අප අයටසැකිල න රපයක් ඒයි. එක දේ රූපය ආරගමුණ කරගෙන සංඥා වරගෙන තමයි අපි සමහදී වඩන්න පකාර කරගන්න ලෝක සත්‍ය අරමුණු කරගන වැඩුව තේතන රපය ආනාපාන සතියකගත්ත් තෙත්හෙමයි. එදට අපි නිතරම භාාවනාකමටනක් හැටිට ගන්නට එතන සත්‍රමා දාතුන්ෙන් හටගත්ත රූපයක් ඇසුරු කරගෙන තම අපි භාවනාව වඩන්. ඒකම අපි තේතන විඳීමමත්තින. ගහන ගැනීමක් අපට ඇත්තිවෙන චේතනා ඇතිවෙනවා. විඤ්ඥානෙන්ඇ අපි දේවල් දැන. එදුළ සමාධයකන දේතු ලත්තිනව රූප වේදන සඥාංකය නිසා ස මාධිපිදරයන් වවස තවන රූපගතම් වේදනාගතන් සඥාගතන් සංකාරගතන් විඤ්ඥානගතන්. ඊට පසේ ඒ ආදානස්කන්ද පහක් වනාට හැබැයි තන ඇලීමක් ගුඩාක් තියන එක මගේ හැටීතුමයි පේන්නේ අපිකැ මාමාගේ හිත පුදදුම විදියටට සමාධය මංහරී සතුටින් සොම්න සිංඉන්නේ සමමාධී පුද්ම සැපයක් කියල කිය නවා තකට හැයි මේක දුක් සත්තියක් කියල තේරෙන්නේ නෑ මෙතන මේතුළලා අයි භවිහදල දෙනවා කියර තේරෙන්නේෙ නෑ ආජරාමරණ කර සංසාරට යන්න දෙයක් කියල පේන්නෙත් නෑ ඒතිේ නිසා ගොඩාක් හිත ඇලෙන්න්නවා ඒනිසාතම අපප යාදීන බලනවා. ത ಂ് ത ന പ പ ලබගസම പஞ்ச පධනකද ආන බണ മു ുത ര തന නි බල നി്ത ോ ോగതോ ്തോ തോ അതോ බതത പത പ സ്ത. යෝ නිශෝමනසි කා තබ්බා කියන ඊට පස්සේ අර ලබපු සමාධී පානස්කන්ද පහ ට හොට ේරුම් අරම් තන තියනි රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කිය. ඊට පස්සේ එකින් එක එකින් එක එකින් එල ඒ තිනෙ යථාර්ථය අපි බලන පස්සනා කියන්නම ගදද බලනවා කියනකොට එතර බලන්නම ගදද ඇත් අපි දන්න දෙයක් බලන්ඩන ඒ කෙතියන ස්වභයි විකාශනය වන්න ඕන්න. එත ආදීනෝ විකාශනය කරොත්තම අපිට ආදීනව පේනේ විකාශනය කරන කරතම යෝනිසෝ මනස්සිකාර කියලා කියන්නේ. දැන් කෙනෙකුගේ අගුණ මිනෙහිකරොත් අපේ හිතමකද වෙන්න. එයට කල කරවා අගුණ මිනෙහිකරොත්තේම කල කරන කෙනක ගුණ මනකරොත්තේ. ඒ හරි සිල්වුවත් ගුණුවත් කාරුණකයි හරි ලස්සනයි නේද ඒ ගුණත්මක භායයක් හිතුව එකක් අපි හිතේල යටට කැමිති. හරි කපොටි මායාකාරය වංචනිකයි නේද දරි දරුණුයි එහ මීතනොට හිතේ එලෙන්නේ නැහැ. ඉේ අන්නේගේ තම මේ අරමුණුවල තියෙන යතාහ ස්වභාව මිනිහි කරන එකට තමයි යෝනිසෝ මනනිසිකකායකරන ත පි පපස්සන භාවනා කරනවා කියෙන කියැන්නේෙ තොට වැඩීමම ද ප්‍රඥාව තමයි නො වැඩෙන්න්නේ. ඉදේ නිසාර සමාධයක්ක් ලැබුවට පස උපාදානස්කන්ද පහක්කැටට තේරුන් අරක් ඊට පස පුලුවන්ගේ සමාධිය පංච පාදනස්කන්තියක් හැටිට වෙෙන්කරග එක ආදන මිහි කරන්න පුළුවන් ඉති සංඥාවසයෙන් වඩඩක් පුළුවන් දුක් දුකක් ැටිටි දකින්නක් පුළුවන් රෝගයක් ගඩුවත්වාලයක් අනුන් සතු දෙයක් හැඩන මිඳ දෙයක් ඊලකට හිස් දෙයක් මේ විදිට එකන්නක් එක එක කැවි ප්‍රශ්න වටන්න පුළුවන් එතුටේ ආදීනු පුළුවන්තරම් විකාශනය වෙන්ඩුන්. ඒකයි බුදුරජාන් වන්සේ රූපය රූපන් ආ මේ රූපං භික්ව අනිච්චන්ති යෝනිසෝ මනසිකර මහනමේ රූපය අනිත්‍යයි කියලා නුවනින් විමසන්න. සම්ම ප්ඥායි පස්සට අන්න ඊට පසේ මනානුවනින් දකිින්ට කියනවා. එදර ප්‍රඥ්ඥාවෙන් දෙයක් දකිින්ට නම්මකද වෙන්නේ. ආදීන විකාසනය වෙන්ඩුවන. ආධදන විකාකර්ශණය කරප්පහම තමයි ඒක බලන්ව කන අදී පඥ්ඥා ධම්ම විපසනා කරන එක ධර්මතාවයක් අපි විපශනා කරනයි කැන විශේෂයෙන් ඒගේ ආදීනු බලන්නවා කියෙනේ ආදීන බලනවට තමයින්න තව තවතාව ප්‍රඥාව වැඩෙන්. ඉතේ නිසා අපේ ආදනුව මෙහි කරන ගමන් නූනින් ඒදේ දකින්නේ එකයි යෝනිුසෝ මනසිකරෝත සම්ම පඥ්ඥායි පස්සත මනානුවනින් දකින්න කියනවා. එදේ සඳහා අපි ආදීනව පුළුවන්තරම් මිනි දැමි අනිත්‍යය කියන්නේෙ ආදීන දුකයි කියන්නේෙ තාදීන රෝගයක් කියන්නේෙත් ආදීනුව ආදීන පුළුවන්තරම් දිගටම විකාශනය කරන්නලෝනි ඒ විකාශනය කරන්න කරන්නටම ආදනු පෙන්න්න පටන්ගන්නේ ඉති පර්සනා බ පාදනස්කන්දයක් ඇටිටර ඊට පසය එක එක ඔන්නන් කරනපුලං අවස්ථාවකයට ම පංචු පාදානස්කන්දෙම අනිත්‍යය සංඥාවටට වඩන්න පුලොන්. රූපය අනිත්‍යයයි. තොට හොඳටයා මේ අර්ධය තමයි නුවනින් දකින්න රූපය කියනකොට සතර මහාදාාතුන්ගෙන් හටගත්ද. අනිත්‍යයයි කියනකොටඒ අර්තය මෙනහි වෙනම කද වෙනස් වෙලා නැතිවෙලා යනවා. ති විදියට රූපං අනිච්චංගල පාලිභාෂන්ගල රූපය අ නිත්‍යයි කියලා. මේ කරන්නකින සිහිකර ගන්නකිනවා එදොට අරතේ හොඳවට නූනින් දකින රූපයකිනට අපිදනමේ සතර මහාදාාතුන්ගේ හටගත්ත දේව. එතට සමාධිය කියන්නෙත් මොගත් සතර මහාදාාතුන්ෙන් සකස් විච්චි ස්වභාවයක් සමාධි තුළ තියනවා. එට එතන තියන ඒ සතර මහාධදාතුන් හටගත්ත ස්වභාව අනිත්්‍යයකැන මේකත් වෙනස් ශලා ඒයනවා ඉළඟට වේදනාව එතට සමාධයතුල වෙනීමත්න්නේ වේදනාවත් එතුර පිට වේදනාකින ස් පරසපත්තිෙන් හැටගන්න විඳීම. අනිත්‍යයි කියන වෙනස්වෙල නැතිලයනවා. සංඥා කෙන හඳුනා ගැනීමත්තියනවා. ඒ හඳුනා ගැනීමත් අනිත්‍යයයි කර මිනිහික ෙතරේඒකත් වෙනස් වෙලා නැත්වලයන සංකාරකනට චේතනාත්මකොතමයි සක්ස්වන්න සමාධය තරේ චේතනාත්මක සකත් වන සසාමාත් චේතනා ැවීමත් එෙකම නැතිවෙලා යනවා. ඒකන ඊළඟට විං්ඥාණේ. වි්ඥාකන්නේ නාම්මරූපණය සහටගන්න දැනීමේ ඒ දැනීමත් වෙනස්ශවල්ලලා නැතිවලලා න. ඒදියට අර පහම කෙනෙකුට මිනිහිකරන් ප්‍රරූපය අනිත්‍යයයි. වේදනාවර අනිත්‍යයයි. සංඥාවර් අනිත්‍යයි, සංකාර අනිත්‍යයයි. වි්ඥානය අනිත්‍යයි, පංචපාදානස්කන්දේම අනිත්‍යයයි. එතට ඒක අර්ථයේ තමයි අපි බලන්නද අපි දන්නවා දෙයක් විකාශනය කරට පසේක අපි බලන්නමක ධාර්ථය බලන්න ඕනේ. ඒ අර්ථේ බලන්ඩ බලන්න තමයි අන්න අපට ඒක මොකක්දකිලා අවබෝධ වන්නන්නේ එතරවි රූපේ කියනකොටම අපි මෙනෙහි කරන්න කරන්න කරන්න. සහපින රූපේ කියන්න වෙනස්සෙලා යන දෙයක් වේදනාව කියන වෙනස් වෙනවා. එත ඒේ ඒත්තොත් තමයි අපි අනිත්‍යයේ කියන අවබෝධී ඇති කරගන්න. ලුවන් ඉඒකට හේතුවත් එක්කම අි දකින මේ සතර මහාදදාතුන් හට ගත්මි රූපය කැන වෙනංශලා නැතිවිලා යන්නවාගේ. ඒවගේම දුක සඥාවසයනු පචපදානස්කන්දේ වඩන්න පළං කෙනෙකුට රූපේ කියන්නේ දුක් හැටියට දකින්න පුළම මේ රපේ පවතිනතා කල්තමයි ජරා මරණසූක පරිදේවකායික මාන්සික සන්තා පරිදායන් සකස් කලදී. න මේ සියල්ලම සකස් කළලදනහිඳ රූපය කියන්නේ දුකාක් ෙතුරු දුක්ක සංඥාවසයෙන් වඩන්න පුළුව. වේදනාවත් දුක සංඥාවශයෙන් වඩන්න පුළුවන්. එල්ළඟට පංජපාධනස්කන්ධදයේ මේ විදිීට වඩන්න පුළුවන්. එතො හොඳට ආබෝධ කරගන්ම ප. කන්ද තින්න කල්තමයි මේ සෝක පරි දේව දුක්දුන්න සියල්ලම සකස් කළ දෙන්නේ. ජරවා මරණසෝක පරිදිේ හැම දෙයක්ම උපට මේ හැම දේම නිර්මායකනම මේ පංචුපාදානස්කන්දිී පැවැත්ම තියනතා කලේක ඒක දුක්ක සඥාාවයෙන් බලනවා. ඒකගේ බුදුජාන්සේ රෝගයක් හැටියට බලන්ඩි න මේ පංචුපාදානස්කන්ධා. ජන් සමහර දේවල් අපි අර කාලයත්තිස්සේ ගුණාත්මක විදිහට බැලුවත්ම අපිට දේවල්ොල අගුණ බලන්න හරි අමාරු බැලුවත් පේෙන්නේ. දැල් සහර පුද්ජලයන් ගැනවුණත් හෙමයි සමහරලාට කොච්චරකිව දගුණ තේරෙන්නේ එදෝට අපිමකද කරන්නේ සමහරලල්ලාට ඒහා සමාන ෙවල්ගෙන ීන දැ සසාර පුද්ල ගැ කීනකට තේනෙන අපිකිනොයා දේවදත්ත වගේ. ජාසත්ත කෙනෙක් වගේ චින්චිමානිකාවක් වගේ තොරුම්ගද වෙන්නන්නේ. එතට ඒස රූපයේ අපි දන්නවා අ දේවදත්ත ීනකරනම දන්නව මහහා වහිරක්කාරය කෙළ ගුණ දන්න ඇති කෙනෙක්. එදෝර අපි ඒකගේ ස්වරපය හොඳටම හඳුන්න එතොට ආයත් දේවදත්ත කෙනෙක් වගේ නම් එතරු දෙන්නේ. අර දැන් අපට උමනගුණාතුන්ගේ භාහිපෙවුනත් එය දේවදත්තය හැටියට බැලිුවත් ේවමනන් කර ඉක්මනින්ම කල කෙරෙනවා. ඒයි. නා න්නේඒ වගේ ම දැ පංජපාදානස්කන්දය සංසාරය පුරාවට මම මගේ මටයිති නිත්‍යයයි සුකයි ආත්මයි කියල බලබල ඇවිල් කොච්චරගුණ කිවත් තේරුම් ගණ්ඩ හරේ. ර ඉ එරි සාහර තේරෙන ආදීනුව පේන දෙයක් හරාගල්ලි බලනවා ඒ තොට මොක දුවෙන ඉක්මණින් කලකිරීමට හැකි අවතින දැන් අලුත් සමල්ලලාට යයක් පි හනුන් න තේර තුට අපිින් පල තුරක් අපි න කැල්ල වගේ ඒ පැ ලොට කැමති ක්මන එකකට කැමති පල්ලොට මැති ෙත්න එයා ක්මනින් ඒකට අකමැතින කාලත්නය කණ්ඩෝනිත් නැයි ඇපල් වගේකට ගත්ත එකමක් ඒකට එයා කැමැත්තා නෑ ආනේ වගේ තමයි මේ ආස්වාද වශයෙන් බලපු දේවල් වල ආදී බැලුවට එක පාටය වැටහගන්න හරි අමාරු ත නිසාතමයි දැන් සමාධයක් කියෙනදේ අපිට මේ දුකයිකවරට කොහොමොත් අල්ලන්න බැහ ඉතිේ එනි සඇතමයි ඒක බුදුරජාන් වන්සසිපමා වසයෙන් බලන්න පෙනන එකයි රෝගයක් කස්සම් බලන්ඩ කියනවා මකද දැන් රෝග ක කියන ද අපිල්ලඇතු හඳු ගත්තදයක් කරැපල්ල ගේැල් කියනෙ ද දැන්ම දන්න රස දන්නවා ගිිය පාටත් දන්නවා වර්ණය ද උක්කම දන්නවා දේවදත්තකි වේග අපි යාගේ ස්රූප ඔක්ුම දන්නය කෞුද කියලා එතොට ආන්නේෙ වගේ දැන් කල් ඇතුව හඳුන ගත්ත දෙයක් එක පාටි කිවගන් හඳුන ගන්න පබරිපස්සනයක් නැහ. ආනන්නේ වගේ දැන් රෝගය කියනදේ කියන කොට ම අප්පිට කාටත් එකපාට ඔයාට හෙට ලෙඩ හැදන්නේ යන්න කිවොත්තමක දන්නේ නැතම් ඔයාරම ලෙඩක් දෙන්නන්නේ යන්න කිවත්තේ මකද න්නේ. අනේ මටමන් ලිඩදාන්න ලං එපා කියනවා ලෙඩත් දෙන්නඒ පා කියනව එත රෝගගේ කියන අපි දන්න රෝගයා වැලඳරොත්මකතති. වැලදිී තිමහෝොතේ ඉඳලා හන්ඩාහන්ඩ විලාපවිද මහාදුකට භාජනය වෙනවා. එත රෝගය කියනදේට අපි කවුරුත් කැමැති ෑ. රෝගය කියන්නේ මොනෝද දුකක්මතමයි හදල දෙන්නේ. රෝගයක් තියනතා කල් විඳව විදුව පීඩා වි විදි ඉඩතියන්නේ. තේනිසාමේ රෝගය ගැන අමුතු විග්‍රහ කරන්න දෙයක් නෑ. මොකත කල් ඇතුවම අපි දන්න දෙයක්. අකමැතිම දෙයක්. නේද. රෝගය කියනදේ පාර්තනා කරන වනේ මටනම් කිසිම රෝගයක් වැල දෙන්න එපා කෙලෙතින් දන්දිදී අපේ ආසිරවාද කරන මේ පින්කම කල න නිදකක් නිරෝග සවපත් භාාවය ලැබෙන් රම මේ රෝගය කකින අපි දන ජීවිතය නැත්තරම නැති කල දාන මොවා තිබුණාත් ර ලනත්මද. ඒ කිසිදකින් කිසිම හරයක් අර්ථයක් නැහැ. ඒක අපි කෝටිගන්න මිලියන ගන මිල මුදල් තිබුණත් දැනෝගත්කන් තිබුණත් ලස්සන රප සම්පත්ය තිබුණ බැරි වෙලාවත්ල ටක්ක දුනොත්මක දෙන්න. ඔය ඔක්කෝම ඉවරයි. ඒ එනි ස අපපිධාන්ම රෝ රෝගයක් වැළඳුනොත් එහෙම අපිට අපේ තින සතුට සුම්න්නස හැම දෙදම නැතිකරන්න රෝගයට පුළුවම්. අන්න එතුර රෝගය කැන තාමත්ම ආදීනෝ බහුල්ල ආදීනෝ ගොඩාත්තියන දය අපපි කල කිරිච්චිම දෙයක් පාවිච්චිම දෙයක් පාර්ථනා කරන එකක් එහෙම නෙම අනීමට ලෙඩක් හැදේවා කියලෙහෙම කියන්නේම කිව්වත් එහෙමිතිං බොහොම හැතිවන කවරුත් කිවත් හෙමනේද ඉති හැමෝම අපිට නිරෝගිකම ලැබෙනවා පර්තනා කරනන අපි හරේ හැමැතිී. එත රෝගය කියන්නේ එතට අපට දන්නව දවැලදිල තියෙන තා කල් අප්‍රමාණ දුක්මිඳන්න තියනු. එදට අන්නේ නිසා රූපයේ දිහා බලඩෝනේ එතට මක් හරද රෝගයක් දිහා බලන විදියට රෝගයක් වල ඳොනොත් විින්දවන්න තියන වගේ න රප තින තා කල්මගද තියන්නේ. විඳ විල්ලත් තියෙන්නේ. ඒකට මේකට චන්ද රාගෙ තිය තාකල් මොනවාරි වුණු ගමුකද එෙන්නේ. විින්දුව විින්දුවූ හින්ද වෙනවා. මේක්‍ර මේකන කවුරට බැන්නත් විින්ඳවන්ඩද රැයි. මේකට දිරත් තින වටනාකම දීල තියන තාකල් මේක ටරනකං රෝගයක් වැල් දුුණු ගමන් විඳුවන වගේතමයි. මේකට තන්නාහම තියෙන තාකල් විඳවන්න සිදත්ත වෙනවා. වේදනාත් එහෙමයි වේදනාවයැන් රෝගයක් හැම වෙලීම පැරි 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 තින් දුක් දිඳ වීම ේදනාාතියනත. ඒවගගේ සංඥාත් එහෙම සංකරත් තේම විඤ්‍යානය තෙම පංච පාදානස් කන්ඳම ගත්තා මරරිට රෝගයක් වයි ජානයයක් වසේ ලබලතිෙක්ම තද දම්මේ රෝගයක් එක මේ ටැලුම් කරොත් හමක දෙවෙන්නේ විඳවන්න සිද්ධියනද එඒනිසා අඩ හඳුනාගත්ත දෙයක් හර බැලීම තමයි බුදුරජාන් වහන්සේ පසනාව කරන්න පෙන්න්නන්න තේ නිසාපයේ ආදීනව ඒ විදිහට මෙිනෙහි කරන්න මේ රූපය කියෙ රෝගයක් එතෝට අප අරථ වසෙන් බලන්නඩ මේ රූපේ තියන තාකල්ම ද විඳව ඉන්ඩ සිද්ුව වෙනවා හරිට ලෙඩක් හැදන වගේ. සංඥාව රෝගයක් කියනකොට අර රෝගයක තියන සවභාවයෙන් බලන්න නේ සංකාර කියන්නේ රෝගයක් වි්ඥානය කියන රෝගයක් උපාදාානස් කඳු පහම කියන්නමකදද රෝගයක් වගේ එක රෝග ෝගයක් ව බලන්නට හ බලන්න බලන්න කොදවෙන්න. ල කිරීම ඇත්වෙනවා එක ප්‍රඥාව පහලනවා කියන්නේ. එතට යතාස්වභාව දකිනකටට කාලයක් සැපයි සැපයි කියලා හැටිය දක්කව දේ දැම් පේන්නේීම දුක හැටින්ත්‍රම මේ රෝග වස්සෙන් බලනට න්තරම දුක්ක සංඥාවතමයි වැඩන්නේ. එතර මක දන්න නොවැැලීම කියනදේ ඇතිවන පංචපාදානක්කන්ද. ජානය කියනදටත් එක හිත ඊට පස්සේ පිහිට ඇලෙන්නේ නෑ . ඒ විදියට අර දුක සංඥාවෙන් වඩඩ පුළමේ රෝග්‍යයක් හැටියට පචපාතානස්කන්දදි දිහා බලන්න පුළුවන්. හිතිේ යාදීන මිනෙහි කරන්න කරන නාදීන බලන්න බලන්න තමයි ඒකතිඒ බලන ක්‍රමීටති යෝනිසෝ මනසිකාරය ැනෙති මෙනෙහි කරොත්තමයි පේනි නැත්තං රූපයේ එමඳු දුබලතාවයක් නැත ආදීනව තිබට අපි රූපේදී එම ලන්නේ. අිවලන රූපය මම මගේ මටායිති වේදනාව මම මගේ මට අයිති සංඥාවත්තයම සංකාරතයේම පංචුපාදානස් කන්දේ අපි දකින්නේෙ මම මගේ මටයිති නිත්‍යය සුකයාත්ම රෝගයක් කිය ලඟිල දෙක්කරණ කැමති නෑ මේකෙන් වද දුන්නත් අපි ඒ ම දිනවා හටරනන්නේ පේ වාහහිර ෝග පසන නිසා හන විදිනී දිරතම අපට පේඩි මේක එහෙම බෝම හසාර ාරදයක් ැටමික රෝගයක් ඇැටලි කිසිසේද බාරගන්ඩ කමති ැංඒක ඇගිල දෙක් කරනවා මෙයා රෝගය නැත මේ රූපේක යන රෝගයක් විඳීමමක යන රෝගයක්, සං්ඥාවක යන රෝගයක්, සංකාරකයන රෝගයක්, විඤ්ඥානයක යන රගයක් පංච උපාදාානස්කන්දයමික කියන්නේ රෝගයක්ඒ විදිටන්න අපිට බලන්න පුළො. එඒගේ පංච පයදාන්න කණධඩ බදුරජණන් වන්ස බලන්න කියේවා ගඩුවක් හැටට බලන්න්න කියනවා. ද අපට වනයා තුවාලයක් හැදෙනවා. වනයා තුවාලයක් තියෙන තා කල්මකද තියන්නේ පැරි පැරරි රිදුන් දි ඳ විඳුව ඉන්ඩ සිද්වෙනවා ද වනයයක් කිය දේ කිය ප ග ට හ ග ති නවා. වනයයක් ව ගම්මින් සපහදර දෙන්න සතුට ලබා දෙන්න සතෝෂන් ඉන්න සවභාාවයක්ද නෑ වානය හට වැලදව කිවෝත්තේමක දෙවෙන්නේ දේවියන්ඟට ගිහිල්ල කිය යන දවියෙන මටනන්ගේ වනය හැදන්න. ඒපා. මටේ වගේ තුවාලයක් නම් පෙ වෙන්න ඒ පා කියලා. මක දපි දන්නවා ඒ දේ වෙච්චි මොහෝ තේයින්දලාපිට තියන සෑම සතුට අමසන්න්නම සම් නැතිවෙන ජීවිත ලබන්නඇති නය සතුට සම්න්නනස ගිරිහිලා යනවාපට. ඒ තරමට ආදීන ස්වභාවයක් අපි මිරෝග ගඩුව තුවාලයකින දේ තේරෙනවා ඉතිඟ ඒක තිබනතා කල් පැරි 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 අපප්‍රමාණ රිදුම් දෙනවා දුක්ගදින්න සිද්ධනනිතාාන්නේ වගේ පංචපාදානස්කන්දේම බලන්නකිෙනවා ඒ සංඥාවෙන් බලන්ඩකිනවා රෝ ගඩුවක්හැටබ රෝපේකයැෙන් හරිම ක්ද ගණ්ඩුවක් වගේ මේක තියනතා කලති පැෑරි පැරි පැරිමික වටනා කන්දට තියනතා කල් මේකට යහ මොවවාරි උුණුග ඇති පෑරෙන ඒ ඒට පසක දෙන්නේ අන්ඩනවා විලාප දෙනවා දුක්වෙනවා ඒකරු වනීමත් එහෙමයි සංඥාවත් ඒ විදිර සංකාරත්යඒ විදිට පංචපාදානකන්ධ මේ විදිට බලනවා ඉතිං ැවත නැවත බලන්න බලන්න පලන්නතම මේකට දීලතියෙන වැරදි සඥාවර මිරුංගෝමක දෙවෙන්නේ. ඉක්මවා ඇත්තම පේනවා දැන් මේ නිත්‍යය කැන්නේෙත් මිරංගුව සැපයි කියන්නෙත් මිරුග දැන් මේක සැපැහැටියටමයි පේන ැන්ගේ මිරංගෝමක දෙවෙන්නේ න්න ගැල විලා යනවා ඇතට පේන මොගක් වගේද අර වනයක් වගේ පේනවා. දවනය කියන හොන්ඳටම දන්නවන්නේ කාටව නොතේරෙන් ප්‍රශනය ද වනය කිව්වාහම ම වන හදතුනම් ගඩා ශ්‍රීදනවාද හම එකක් නෑ වනය කිව ගාම අිදන්නවා කෙනෙක නම මේ දවසල හරි වනයක් මට නේදද ඉන්න පස්නොවල්ටත් අප කියන්නේ පුද්ජලයන්ටත් සමහරලාට කෙනෙ ඒයාමට වන. තිය කියල නේද ඇ ඒ තරමට පීඩාකාරය කරදරකාරය අයටත් අපිෙන හාවානයක් නේද. ඒ වගේ සැබැහැ පීඩාකාරයඇතිකරල දෙමීම බාහිර ලෝක ඒවට පේවරන වනය කිවට මේකට කියන්න කැමතිේ නෑ එනිසා රූපේට අපි වනයක් හැටිට දකින්නු විඳීමම වනයක් හැටිට දකින්නව සංඥාාවයි වනයක් හැටිට දකින්න ොලි සංකාහර වනයක් හැට දකින ං්ඥානය තමයි වනයක් හැටිට දකින්නේ තොට මොකද වෙන්නේ අර සුක සංඥාමකද වෙන්නේ. න්න නැති වෙලා යනවා එතොට යතාහරට යන්නවබෝධති කරන්නට පලේක ආදන මෙනෙහි කරත් තමයි ප නැත්තම් පේන එකයි මේ යෝනිසෝ මනසිකාර කරන්න කිය ඒකයි. පංචු පාධානස්කන්ධේම යෝනිසෝ මනසිකාර කරන්න එකයි. එතර මේ වනයක් හැටියට දේශනා කරපුක කාගාව බෝධ අත්. දුජාන්සේබල න සිරතම රපේ වනයක් වගේ පෙවුණි ඒක ඒකට සත්තිය කියල කියන්නේ එද අපට රූපේ පේ වනයක් හැටිද නෑ සැපැහැටියට සැපහදල දින හැටියට සතුට හදල දිනක උපාදාානත් කන්ද පහම එදර අපි උපාධනස් කන්ද පහට අපට පේන්නේ එක සැපැහැටියට බදුජාන් වන්ස පේවා අන්නේ එක දුකා කැට ඒක ඒකට සත්තිී කියල කියන්නේ ඒ සත්තිය නැවත නැවත විකාසනය කරලා බලන කරතමයි යෝනිුස වනසි කාරය කෙල කියන්නේ එකයි සද්ධර්මශ්‍ය වන අයි ඒත බුදු ජාන් තම ඇත කිය දුන්න රූපේ රෝගයක් ටේකම සත් ධර්මීක ලක ඒ සත්ති හැබැයි ඇසූ පමණින් වැඩක් ැන ඇසූ පමණින් නතරවුණනත් වැඩක් නෑ දෙයක් අපිට කෙන පෙන්වු තැනමින් වැඩක් නෑ බැලවේ නැත්ත එඒය පෙන්දනවා අපි බලන්න නෑ බ පෙන්න්න පිල ක ර බලන ැල. ඒ එතිනි සතම යා පින්න පුදේ නැවත නැවත බලනවා එකයි මේ සද්ධර්මය සැවනය යෝනුසු මනසිකාරය තුළයි ප්‍රඥාව වැඩෙන්න්නේ. ඒකයි මේ විපස්සන වඩනකොට මේ ඒක මේගත්යන්නේ ධම්ම පසනා කියන්නේයි දම්ම කියන්නම ගත්. යතා ස්වභාවට මිතරන දම්ම කියන්න එක යතා ආර්ථය සත්තිය. එත බුදරියයා ඒසනාකරපු සත්්‍යය නැවත නැවත. ඒ කාසනය ක ලබල නොයි තමයි රූපේ ඇත ස්භාව ේදනාවේ ඇත්ත ස්වභාව එ රූපය ඇත්ත ස්භාවිත හරියට වනයක් වගේ විඳුවන්න ස්වභාාවයක් තින්න. එති ඒ විදිට බලනොකොටතම අන පේන්න පටන්ගන්නවා මේක වනයක් හැටියට පේනු. ඒක බලනක නට මිසක්ක හැමෝටුම් පේන්නේ නැහැමෝගිම රූපය ගැනවනයක් විඳම කියැන වනයක් අපි සතුරක් විින්දත් ඒක වනයක් ඒකන ඒ සතුට ඊලක මහොතම කද තින්නේ. දුකත්තියෙන්නේ ඒකයි සතුර නැතිවෙච්චක ඊට පස්සේ අපිට දුකක් බවට පරිවර්තනය වෙනොයි තිය නිසා මොන අප හඳුරගන්න දවලොත් එහෙම අපි මම කිය හඳුරගන්න මගේ කිය දරුවේගේ නොේදෙ හඳු ඒ ඔක්කෝ මන්තිමනමක දවෙන්නේ මගේ කියලා හතුමගත්ත දෙේවල්මතම ඊට පස්සේ අපටම රදුන් දෙන්නේ ඉති එනිසාර පංචිපාදානස්කන්ධම අපිට අන්න බලන්න පුළුවගේ තියනිසා යථහාර්ථය කෙනෙක බලනට මිසක්ව ප හැමෝටුම් පේන්නේ නෑ හැබැ බදු කෙනෙක් ලෝකෙ පහළුඋනන් නැතත් මේරූපේ මේ ස්වභාව තියෙනවා. ද මේ සභා වි අපි බලන්න ඇැති නිසා පේන්නේ න එේ නිසාතමයි විකාශනය කරලා පුළුවන් තරම් බලන්න ඉදත්කිව එකයි මේ විකාශනය කරනට පේනොම සක්ක නිත්තට පේන්නේ න දැන් තරංග කියන හැම තැනම තියනවාද නද දැමි දේශනාව තරංගවශයෙන් සද තරංගවසය රූප තරංගවසෙන් බලෝග පුරාවම් බලන්න පුළුවන් එතු හැබයි පේන කාටද අර විකාශනය කර බලන්න? ඒවි ර නිත්තයට පේන්නේ නෑකට ගෙවල්ලම තියන. ඒ කාාමරේ එක්ක න විකාශසනය කරල බලන නිතයි කාට පේන්නේ අේ වගේ අතර්යේ හැම ොහොත්තේම රපය තුල හැව රූපේ තින තාර්ත් අපි බලන්න තින්ද පේන්නේ ෑ තොර අපට රෝපේ ඇත්ත නොපෙන මිරුංගුව හැටිට පෙනත් සුක සංඥාව පේන දුක හතුල තින දේ වනයයක් වවැ රප පි සපියයක් හට පේන. ඒේකයි නවත නවත බලන්ඩ කියන්නන්නේ ඒකට තමයි යෝනිස. ර එකට කියන යිවතින දම්ම විචය කියලා විචේකන ගද හයන එක බ ො හොය න අන්න පේන පට ග ක තවචන පසන පස්සන ක න්නේ බල න ප ස ේ ල ැ ේන ම ට හ ැ දු හැට ැ රග ලද දන්න කියන කියන කරාග හිල්ල න ත හඳුනා ගත්ත කියන කර බලන. ඒ විශේසෙන් බල්ලනෝක කිය එක ඇතැ ැලූ බල්මට පේන්නේ සැපැහටද විවේසම් බලනවා මොකදද රෝගයක් හැටිට දාලා. එතොට මකදන රෝග සුභාවවින්තමයි පේන්. ඒක මේ රෝග මිමකද මෙතන ගඩුවක් හැටියට බලන්ඩ කියන. ඒකගේ බුදුරජාණන්ේ රූපේ පජ්‍ර පාදානස්කන්තෙන් බලට ක කියනමක් ැට. ලක් ැටත් බලඩකි නරවිදියට සමාධයතු නම් පසේ ඉටපස සමාධයක්ප ග්‍රහ කර ගණඩුනු පාදාානස්කන්ද පාකටේතට ඒ බලන්න උලක් හැටියට අපි දන්න ලක්ැනලතිබුණත්මක දන ඇල තිීන තාකල් විද විදන්නද කට කැනනොත්තයෙම් ඒ කට ඇලතින තාකල් රිදුන් දෙනවා. ඉතින් කට්ට රත්තරංගලා න රත්තරන් කට්ට කැනොත්දේම් මැනිකක් කැනොත්ම් ඒත් අයි නොකරින්දීද න ඒක පැහැල රුදුන් දන්නට ගත්තු රත්තරන්න මොනවනත්. කල දාන එතරක උලක් කට්ටක් ඇනු නොත් එහෙ මේේ අනික්චි ොහෝතේන්දල පුදුමා කාර විඳ වන්න සිද්දියන රපේකය හරිරක් කොගද. උලක්ක වගේ කටුවක් වගේ වේදනවත්ය එහෙමයි සංඥාාවත්තයම සංකාරය හෙම විඤ්්‍යානයම පංච පාධනස්කන්දීම හෙමයි මේක ඒ තරමට කට්ටක් වගේ හැම වෙලේම මනි ඇමණ යමිණ ියමනි රිදුම්ම තමයි වේදනාාව තමයි දුකම තමයි සකස් කළතිෙන්නේ ඒකයි මේකට දුක කියල කියන්නේ සංකීත්ය එන පංචපාදානක් කෙටින්ම කියනවන මේ පාධනස්කඳදර පහ තමයි දුක ඉතිේ නිසා ඒම කිව්වට හෙමක් තේරෙන්නේ නෑ එකත් උලකි වහම අපට ටිකක් ඌලක්ක කිගොත් තේමදෙන්නේ ආනෙත්තෝටි ඇනගන්න කැමැති නෑ දැන්ගුලක් ඇනිල්ලා තියෙන්න්නේ ඒත අන්න ඇනිි කියුල උලක් හැටිට බැලයිීමමතමයි මෙතනදී කරන්න දැංගුල් කියල තේරන්න ද සසාමාධියක් ලැබුණට පසේ එතන දැං ගුලක් පේවාද ෑ සමාධක් ලැබුණට පසතුනවා දැන්නම් අපපා ගොඩ් දැන්නම්මං හරි සතුටින් සම සතුනින් ඉන්නවා හැබයි ඒ තුළක් කැල්ල කියල තේරෙන්නේ ඒකයි බුදුරජන් වහන්සේ ඒත නත්තු උලක් හැට කින්න තමයි සමාධිමත්හිතත් විග්‍රහ කරගන්න උපාදානස්කන්ඳ ඒකත් බලනවාමේ විදිට රූපය කියන්නේ ගලක්. එතුරර ආම අපි නුවනින් බලන්ඩ ඕනේ රූපේ තියන තා කල් විඳවන්න තියන්. විඳීම තියන තාකල් උලක් කිවවාහම විදවන්න තියනේ විදිරි පහම එක එක නුවනින් විමස 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 බලන්ඩ ඕනෙ. ඊළඟට බුදුරජාන් වහන්සේ බලන්න කියනවා මේ රූපය කියන්නේ හරිට ආබාධයක් හැතිීත. ආබාධය කෙනෙක දන්න නෙද අතක් කකුලප ආදී දේවල්ලට ලක්ුණ හම අප ැනමගද. ආබාධිතයි ආවාාධිකට ලක් වුණා නේද ආබාධිත පුද්ජලකන්න සමට අන්න බෑ. නේද. ඒ වගේ අයට අපි ආබාධිතයි. ඒවගේ මේ රූපයකන් හරි ආබාධයකට ලක්ුණා වගේ. දැන් අපිට කක් අතපයක් කකුලක් ැන අපේ සාමාන්‍ය සුපුරුදු ජීවිතය ක්‍රියාත්ම කරන්න බැරිව යනවා. අපි හරි වේදනාවෙන් පීඩනින් එක තැනකට වෙලා අපේ මට දැන්ගේ පාවෙලයන්ද ගඩ කියලා නේද ඒවිදිට හරි පහසුතාවයට පතේතුු ආබාධයකිරි ක අපිදන්නවා. ආබාදයට ලක් වෙච්චි මොහොතේ ඉඳලා අපි මහාෙසකට දැමේ ඇස් පෙනි පිෙනින්ලා බැරිවිලාවත් ඇත්ක අඳුනොත්හෙම් මකද වෙන්නේ. සාාල අපේ වීඩනකට අසානයකට පත්වෙනවා. අන්නේ අර ආබාධයක තියන ස්වභාාවය දිහාපරන්නගෙන හරියට රූපය කැනම කදද. ආබාධිත භාවයක්. වේදනාව කියැන මහාබාධය සඥාව සංකාර විඤ්ඥාන උපාධානස්කන්ද පහම ආබාධයක්. මිහහි ළබන් රූපය ආබාධය අරර්ථයතම දක්කින රූපයේ තින තාකල් විඳවන්න සිද වෙන වේදනාව ආබාධයක් සංඥාව ආබාධයක් සංකාර ආබාධය විඤ්ඥානයේ ආබාධය පංචු පාදානස්කන්දීම ආබාධයකේ විදියට අර උපාධානස්කන්ද පහම අපිට මිනෙහි කරන්න පුලුවන්ක තින ති බලන්න න්න බලන්න බලන්නතම යන්න අ මිරංගුව කඩාගෙනනවා මම නැතැන් සැපයි කියල දැක් රූපයන් වාාධයක කැටිට දකිනවා දැන් අපට කක කකුල්ල කෙඩිච්චි මහොතින්ද ඊළඟ තපරින්ල්ල බලන්නම කක්ද. ඒක සුවපත් කර ගඩයි මෙහෙම හිටියොතිදිින් වින්දවන්නතිනේ නිසාතමයි හැම වැඩම් ඇතහැල් ලාබාද සූකරගන්නටම ඊට පස්සේ මහන්සේග. ඒගේ රූපයා බාධයක් කැටිට දක්කුවත්තමයි රූපයක් නිදහස් වන්න මහන්සේ ගන්නේ. ඒවගේෙන් බුදුරජාන්වන්සේ බලන්නකින පංචුපාදානස් කදය අගතු පීඩා කාරී දයක් හැටිට බලන්න කියන පංචුපාදානස් කන්ද කියැන හරිට අපි ගත්තුත් ගින්න කියනීම කදේ හරි පිඩ කාරී ද ගින්න ක් හිට වි ද චි පිච්චි න අංගු ක් ළ හිටිය ොත් ීම දෙවිදවී පිච්චි පිච්ිින් වෙනවා ඒවගේ තමයි රූපේට හිට බැඳිල තිීන තා කල් වි දව පිචි ි්චිද වන කන මේ එකට මන හර කිව ම හරක වත් බරුව ක් මකදෙන්න ඉතින් ඔන්න පිචි පිච්ින්ද වෙනවා දවි දව ඉදුව වෙනවා හරිට අර ගිනුව ගරුවාගක් වගේ. ඒකයි මේ රූපය කියැන්නේ දකිද කියනවා හරියට මේකනකං ගින්නක් වගේ. වේදන සංඥා සංකාර විඥානය කින් එක කිින් එක බලන්න කිනවා රූපය. ාකාරි දෙයක් එතුට පි දකින ගින්නක් වගේ වේදනාව කියන්නේ හරිට ගින්නක් වගේ ස්ඥාව පීඩාකාරරි දෙයක් ඒ විදියට ඒකටන අගතෝ කියලා පීඩාකාරි දෙයක් හැටට බලන්ඩකින පංචුපාදානස්කන්දීම ඒවගේ බුදුරජාණාන්සේ බලන්ඩකි නොම මේ පංචුපාදානස්කන්දේ දිහා පලෝකොතු කැටිලා බිදිල යන දෙයක් දිහා බලන්නේ යනකෙනද අඩර මුල් ටිකෙ ඔකෝම කරනකොට රෝගයක් හැටිට බලනකොටම ගනුව හැටිට බලන්නකොට උලක් හැටිට බලනකොට පිඩාකාරයක් ැටි බන්නකොට ඊළඟට අබාධයක් හැටිට බලන්නට වැඩෙන්ීම ගත්ද. දුක සංඥාව තමයි වැඩෙන් එක අපි නිතරම් බලන්නේ අනිත්‍ය වසයෙන් දුක්වසෙන් අනාත්මච එතු දර මුල් එක අනිති සංඥාාවනොට අනිත්තිවැඩවා අනි ටිකේම දුක සඥාව ඊට පසමක මේක සැපසඥාව නතිීන කොච්ට මේක පේන්නේම සැපැහැටි.ට එනි සතමයි ආදීන ගඩා දුක සංඥත් වනිදිට බලන්න. ඉල්ලඟතදැන් පලෝකො තෝ කෙනනි කැඩිලා බින්ඳදිල යන දෙයක් ැට බලන්න්නගෙන. එතෝට වැඩෙන්නමකදද අනිති්‍යය සංඥාව. දැන් අපි දන්නවා සමහර දේවල් ගත දැ වලද ගත්තොත්තේ අපි දන්නවා ඒක මත කැඩිල්ල බිඳල යන්න දෙ ැම් බිත්තරයක් ගන්නේ ඉත්මනින්ම කැඩල බින්ල්ලයනවා. එතට ඒවගේ දකට අපි ගොඩාක් විශ්වාසයක් ඇත්ති කරගන්නේ නෑ හැමවෙලේම විශ්වාසයෙන් දැබි බැරිවල බිත්‍ර පැක්ක එකක් ගෙනවොත්තේ ගෙදිිට ගෙනකන්සමල්ලට විශ්වාස නෑ ක්සරල්ලාමඇවිල්ල බලන්නමකක්ද. හැඩිලද කියලා ඇයි ඒක අපිට විශ්වාස නැති දෙ ඒට සභාවම යුත්ත හින්ද. එනිසා අපි ගොඩාකයකට වටනාකමත් දෙන්න නෑ කැඩු නොත්තේම ගොඩාක්දුක ඇතිවවෙන්නෙත් නැයි ගෙදන ගේන කොට අපි විශසාාසෙන් තොරෝතම ගෙනල් තිී විශවාාසයකතක කර ගේෙන වන අවිශ්‍යාසන් ෙනනති ොයිලේද කැඩ දන්නන්නේ නෑ කියලා ඒවගේ බලන්ද මුටියක ඒ වගේ කැඩිල මිඳදිලයන ේවල් අප තින ව කරන බිදුණන කියර ලොකු සංවයකකට දුකට පත්තෙනෑ කලයක් කැඩ නොත්තේම එ එච්චර පස්සනයක් ඇයි අපි ඒකට ගොඩක් වටනාකන් දෙන්න නෑ අපි දන්නවා අවති එක්පනින් හැඩිල බඳිලා යනවා කියලා. ආන්නේ වගේ මේ රූපයකය බලන් රෝණි හරියටට මොහකොකද බිත්තරයක් ද්‍යාපාලනවාාවගේ ඒක අර බුදුරජාන් වහන්සේ කවස්ථාවකති කියවා මේ කයකන න රූපයකන අන්ඩ භූතෝ පරිියෝනත්ද මේකනකම් බිත්තර කට්ටක් වගේ. ඉතාම සිවුම් කියන එකයි මේකට මදරුවක් බිද් දෙක මකදවෙෙන්නේ. මඳදරුවට පුළුවන් රද පේන රෝණ නේද. පොඩී දේකට පුලුවන් සම්පූර්ණමයාව වෙනස් කරන්න. ඒක අමයා මහහා බල සම්පන්න හිටිය ටර බේ නිවත් නැති දෙයක් යිල සම්පූර්ණමය පටලදාන. සමන්ට මරණට පත්ද කරල දානවා. එතට මේ එතොට ඒ ඉපනිම්මර විනාශේට ප ේ. රම කරල ක චුට්ටි පාක් ි මග දෙෙන්නේ මේකොයි ලිටල යි දන්න විදීමක් හෙමයි සංඥාත් හෙමයි ඒවගේ පංච පානස්කන්ද දිහා බලන්න කිය න හටට කැඩිල්ල බිඳිල යන්න ොබහාව ද ැටිකයි ලෝක දම්ම කියල කියන හැ ල්ල බිද ව ද ල ට ිය ිත්තරය ්‍ය ල අවිස් ලේ. මේ වෙනස්වයි දන්නේ නෑ හටගන්න විඳීමම සුක වේදනම ඉන්න කොට ැනකන්න කොයිවිලේ එකක දිය බුගලවගේ බිදිලිය ඉදන්නේ නෑ දුකත් තිබ්බත් ඒකට පස්තිත් නැයි ඒකත් බිදිලියයන ොඉක්පනීම ඒකයි දුකගවත් එෙම එකක්ත් එක ගැට ඉියන්නේ අහිංකරන්නිය නැ ඕක බිඳිලියයග දෙයක් ඒ ඉති එවිදියට සංඥාවක් වන්න පුළන් හඳුනගන්න දේවල් ලපි සංස්කකාර වි්ඥානම උපදාානස්කන්න්න පහම දැගේව දැල් සමාධයක් ලබලති නබිම සමාධයන නි පපසනා කරන්න එත සමාධී ගැනදේමගක්ද. අන්න බින්දිිලියයන දේ තොට සමාධියමමගේ මට යිති නිත්‍යය ජුකයි යාත්මයිකර පාධාන වෙන්නේ නෑ. එත සමාධියයක්වැනි දේකට නුවටිනාක මදදින කොට අනිතේ. ඒවට කල නොවටිනාාවකම ොමත් තට පස්සේ ලැබ ොකද දෙදන සමාධයකැන හහා සාරපාර විදිර ගන්නන්නේ එකක්න. බුදුරජන්වාසකෙන සමාධියයේ තියන සැපවේදනාව. පංචකාමීයටත්තදී සැපයි කියේනවා. පංචකාමය තින සැපේටත්වරින්ම් ලොකූ සැපයත්දරෙනවා සමාධියයක් ලැබූ හම සුක වේදනාව කියන්නක. වේදනාවේ ආස්වාදය පෙන්න්නනොට පෙන්න්නල සමාධියයේ පෙන්න්නන්නේ. කාමේනෙ වේ. ම ල්රග ැවේදන හටගන්නවන එතට ේදනාව ආස්වාදතිම තැනතමයි සැ සමාදිය. එතු රාන්නේ නිසාතම සමාධිය ලැබුණම හිතගොඩෝ තදින්ම එතන අර ගංගාගන්න නලෝ ගන්න. ඉතේ නිසාතමයි අර සමාධමත් සවභා්‍යත්්‍යය දකන එතනත් රපව වේදන සංඥා සංකාර් වි ඥා හින ඒකත් කොයි වලේ ඇඩල බිඳල යි දන්නන්නේ න විශ්වාසය තරතම සමාධී පරිහරණේ. කරන්න එකයි අනිස්සිත ජිවිහිරති සමාධියත් මංමගේ ක කියලගන්න ඒකොවිලේද කැටල බල්ල යිඉදන්නන්නේ නෑ ති කැල්ලබෙල්ල ගිහම දුකකුත් නෑ. ඉදේ විදියට අසිත සමාධිමත් වනනාට පසේක ඔයි විදිහතුි ප්‍රසන වඩන්නත් ුවන් එතර අනිත්‍ය සඥාවතමයාට වැඩෙන්න්නේ කැඩිල්ල බිඳල යන දෙයක් දිහා බලන විදිර රූපේ දිහා බලනවවා වේදනාව දිහා බලන සඥාවදේ විදිර මිනිහිකරන්න ූපය කියන්නේ කැඩිල්ල බිඳල යන දෙයක් වේදනාව කිය නෙත් කැල්ල බිඳදලයනද සංඥාව කිය නෙත් කැල්ල බිඳදලයන දෙයක් සංකාර කිය නෙත් කැල්ල බින්දලයන දෙයක් විඤඥානය කිය නෙත් කැල්ල බින්දල යන දෙයක් පංච පාධනස්කන්දීම කියන්නේ තොට කැඩ්ල බිින්දුල යන දෙයක් හැටිට අන්න බලන්න පුල්ලෝ. ගේම පජුපාදන කන්ද දි බලන්න කියන පරත්තු නු සතු දෙයක් දිහා බල විදිද බලන්න කිය නවා. දැන් අපි නුන් සතු දේවල්ම ගුඩාක් ලබිල ති න.ඒක්වන් මමගේ මටයිති කියිල අල්ලන්ඩියන්න නෑ තාවකාලිකෝ තමයි කෝම පරිහරණය කරනයි තිවාසකං දාන්ඩයන්නන්නේ නෑ අනුන් ගෙදරකින් වාන අනුන්ගේ කාර් පාච්ච කරනවාන ඔකෝම අපි මගේ වකී අල්ලන්ඩයන්න නැහැ. ආ වගේ අර අනුන් සතු දෙයක් පරිහරණය කරනාවගේ තුව මිව පරේ රපේ කියයන අනුන් සතු දෙයක් අයිතිමගේටද. ආහා රටි කෑමටික නොලබනුත් මක දෙන්නේ. මගේ කියල තියාගත්තර වැඩන්නේ අහිමි වෙලා ඒයන්න ඒකයි. එදේ වගේ වේදනාව නත්හෙම ස් පාර්සේත නකන්ති ස් පර්ස ැතුරු මන් නැතිතුලෙට මේ විදිර පංච පපානස්කන්දයේ දිහා බලන්නකිෙනන හරියටටනිකක් අනුන්ගේ දෙවල් දිවල් බල්ලනාව වගේ. අරගේ අනුන්ගේ මේගේ අනුගේ ගුව එකක්වත් මගේ කර ගඩියන්නේ නෑ රූපයේ දිහා බලන්නකිනව රූපය කියන්නේ අනුන් සතු දෙයක් අර්තේතම හො දොයට නුවනින් දකිින් නොරේ මේ රූපය කියන්නේ අයිතිවාසකම් පවත්තන්න පුළලයක් නැවේ. ආහාර හට ගැනීමෙන් හටගන්න ආහාර නැතිීමෙන් නැති වේදෙනනා බලන අනුන් සතු දෙය විස්පර්ෂහට ගැනීමෙන් හටගන්න විස්පර්ෂ ණනැතිීමෙන් නැතිවලේ වගේ අනුන් සතු දෙයක් දිහා බලන්ඩ කියන ති උපමා සවභහම බලන්නකෙන් අපි මොකද අනුන් සතුයි කිව්වත් යමකද දෙන්නේ අල්ලන්න යන්නේ නෑ අපට ගයක් කවර දීලට දීල තියනු අපි මගේ කියල හිතන රන තව කෙන කෙල උප් ෙන්න්න නැතරමොකද. නේ මෙච්චර කල්මන් මේ අනුන්ගේ ගෙදරගනී හිටිය කියලඟ දෙෙන්නේ. බොහොම කල් කියල්ලා තැල්ල දාන අනේ තවදදුරට අනුන් ිවල්ල ඉඳදල වැඩක් නට වැඩිය හොන්ඳයි මහපාර කියල මහපාරට ගහග මේ ගල ටන ඒට වැඩ සැපයිම අනන්ගේ වල්ලග නොට වැඩි කිය තරල න නන්ගේ ල් හිටුව. ට පදසිතිමකද න අන්ු යි රේදායි මහා පසන ගොඩකට පත්තරේ වගේ තමයි අයිති නැති රූපයක් කල්ලක නිටියොත් ආය නිරේගිල්ල ප්‍රේත ලෝක තිරිනිස ලෝගීල විඳවන්න සිදධවෙනි තේවදිරපු මේ උපාදානස්කකාන්ද දිහා අර ඒ සංඥයෙන් බරග දිනම අනුන්සතුව කිකුවහම කියල දෙන්න ඕෝන ර බලඩ කියන්නේ එකයි ඒ සංඥාවෙන් බලන්ඩ කියනවා. එතොට තමයි රූපය කියන්නේ අනාත්ම වසයෙන් අයිති නෑ කියන ස්වභහාවෙන් බලන්න පුළුවන්. එඒගේම රෝපේ දිහා බලන්න කියනවා හිස් දෙයක් හැටියට බලන්න කියෙනවා. රූපේ කියන හිස් සුන්ඥත කියලා කියන පාලයෙන් නවා සුන්ජත සුඥත කියැනීම ගද හස් කියලා. එත හස් කියලා කියලා කියන්නේ බදුරාන් වන්සේ මේ රූපේ තුළ මම කියල දේකුත් නෑ මටයිති දේකුත් නෑ. ත රෝපේකනනි සංස්කාරයයක් එඇත සංස්කාරයයක් වුුණාම. අර සාමාන්‍යෙන් අපි හිස්කිවොත් කියන්නේ බෑ සකස්ව ීමන්නේ සකසුන හිස් කියනෝට පාට සසාරන් හිතෙන් මොකුත් නෑ කියලවගේ දැන් එතර රෝපේ හිස්කිවූ හම රෝප රෝපයක් කලෙකක් නෑකෙනක නෙව. මකද රෝපේ තුල හිස්ගතියතිනමකදද. මම කියල දේකුත් නෑ මට අයිති දේකුත් නෑ සුංඥත මිඳන් අත්තේනවාත්තනයන්වා රෝපේ තුළ ම කියල දකු නෑමට අයිත ඒනිසා තමයි රූපය හිස් ඒ එන් සහරපුද්ජලවන් අපින මහා හිස්පුද්ජලය කියලා. අප අඇයි එහෙම හිස්පුද්ජලය කියලගන්නේ. අපි බලන අපි දකි අපි බලාපොරොත්වයන කිසිම ගුණාත්න භහාවයක් නැතිවෙන. තු අපිෙන මහා හිස්පුද්ලේ නේද. ඒ තුොට අපි ධන එත ර අටත්තය දන්නවා යාගේ මහා බලාපරොත්වන ගුණ ෑන මුත්තියා ගැන නොේ ගුණනරහමේතිෙන්නේ. ඒවගේ රූපේකයන්නේෙත් සංස්කාරයයක් විඳීම කියන්නේ සංස්කාරය සංඥාව කියයන්නේෙත් සංස්කාරය ය දැමි ස්පාරසය තුළින් සහස්තන සකස්නකන සංස්කාරයන්නේ එතට ඒ ඒක හිස්වසෙන් බලනොට සමර්විීත නොම රපයක් නෑ කියලා. එම නෙවේ රූපයක කියන්නේ රූපේ තුළ හිස්සතු කතිය තමයි මම කියර දෙකුත් නෑමට අයිති දේකුත් නෑ. එද බුදුරජාණ වහන්සේ සුඥත වසෙන් බලන්න කැන එකයි අනාත්ම සංඥා වැඩන විදිේට එකයි සුන් ස ජේ තුයි මුත්්යකෙ හැ පෙන්න්න. එද රූපේ තුළ ම කිය දේකුත් නෑ මට අයිති කියෙ දේකුත් නෑ. ඒදට බලන්න පු ඒනකට නාත්මුවසයෙන් බලන්න පුුවන් රූපේ තුළ මගේ මට යිති කියලා පාලනය කිරීම අයිති න රපය ආත්මයක් වනුව න මෙහම වෙන්න මෙහම වෙන්න පාගල පාලනය කරන්න පුළුවන්. අයිතිවාසික බව ඇතින. නම තරපෙහම තමන්ට ඕනුවිදේ පාලන කිීමේ හැකිාව නෑය හේතුවට ැීම හටකන්න හේතුන තීම. ඇතිල ති පචපාදාානස්කන්දය දිහාමේ විදිට බලන්න කියීනෝ. ඉතිං ඒ විදිර බුදුරජාන් වහන්සේ මේ පංචපාධනස්කන්දියන්න ආදීනු බලන්නකිෙට. ඒ එහම ආදීන බල්ලා කෙනෙකුට පුළුවන් බොහෝ දේශනාව තුළ පෙන්න්නෙනවා අමතතා ජාතුවා චිත්තං උප සහරතීට බස්සවෙන්න නිර්වාණය. න්න හිත පිහිටුව ගන්න පුළන්ගේ තන් සන්තන්ගේ තන් පනීතං යදිදන් සබ්බ සංකාර සමතූ සබබූපදි පඩිනි සක්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝතු නිපානං කියෙලා. ධෑර අපි දේකාදන බල්ලා තවත්දේ කාල සංසප බැලියෝගමක දෙන්නේ. එය එතන හිත පිහිටනො. එතේ නිසා පචපාදාානස්කන්ඳෙන් හිත අයින්කරගන නිර්වාණීතියෙන. ඒතං සන්තන් කන මෙතන තමයි සාාන්ත මෙතන තමයි ප්‍රණිතේතවයි සබ සංකාර සමතු මේ පංචපාදානස්කන්දයේ නැමිති සංස්කාරයට තියෙන තන්නාව සංසින්දිල යන්න ඕනි සබ් සංකාර සමත සබ ූපතිිපරි මේකට තියන කැමැත්ත වීශ වෙලා යන් ඕනි. තන්නක් ඔය මේකට තිය කැමැත්ත ශේවලලායන්ඩො මේකට විාගෝන ඇල්ෙන්ඩො නිරෝධෝ ඇල්ම නිරුද්කරොත්ඒ නිබාන් නිවීම තමයි අන්න සාාන්ත, එතට අරාදීනවදයක බල්ල තවත්දේ කාණය සංස ැඩිය ගමක දෙන්නේ කීත එතන හහිටනවා ඉතින් ඒ විදියට මේ පංජපාදානස්කන්ධයයාදීන බල්ල විරාග සංඥා නිරෝධ සංඥාව කෙනෙකුට වඩන්නා පුලුවන්කම තියනු ඇති මේ විදියට බුදුරජාන් වහන්සේ සමාධිය වඩල්ලා අපිටඒ සමාදියම පස්සන වඩන්න දේශනා කර මෛත්‍රී භාවනා වඩපු කෙනෙකුට ඒ මෛත්‍රීය සිත කියැන්නෙත් පංපාදානස්කන්ධයක් ඇට බල්ලා හිත සමාධිගත වෙන හැම හොතමේ විපසනාවදන්න පුළුවන්. ඕනම භහාවනාව කරලා පුළුවන්. ප්‍රීතියක ඇැතුන ලාාව අපිින් බුදුගුණසේකල ප්‍රීතියක් ඇති වෙන. ඒ ප්‍රීතිය පංජුපා ධනස්කන්දයක් හැට දකින්නත් පුළුවන්. ඒතඒ විදියට ඕනම භහාවනාවක් අපි වඩල ඒ අපිට විපස්සනාවටන්න හැ කියියාවක් ඒ අටික සංඥාාවල්ල ඉතිරින් සමාධකන තේකත් විපශසන කරන්න පුළුවන්තුම තියනු. එදේ නිසා සමාධිය වලම ටිකටික එකයි බුද්‍රියයෙන්න්වාස පින්නන්නේ සමමාධ වඩිචිකෙන පුළන්තර විපසන වඩන්න තොට යැරි පපශසනව සම්පූර්ණ කරන සමති ප්‍රසනදක වරන්නා තමයි මේ ආශ්වශ්‍යය කරන්න පුළුවන්. එදර සෝතා පන්න වෙනකොටත් ආශ්‍රවයන් යම් ප්‍රමාණිකට සේවෙන සකදාාගමිනු පටත් සේවෙන ආගමිනකොටත් සවරහත්නකොට සියල්ු ආශ්‍රව ්‍රහහින වෙනවා එතොටේ සමතු ඉපසනා දෙකම වැඩි කිය්‍ය අතමයි රහතන් වහන්සේ නිස හැදිනාටම මේ සමති ප්‍රසනා භාවනාවන් නිවැරදිවතරංගන මේ දෙකම නිවැරදිව දියුණු කරගන්න ලබේවා ලපි ආශිවාදකල්. හොඳ විනානි පහක් වගේ වේගයක් කර්ගන කවුරුත් භාවනා මනෂකාරයකය දිලා අි නැවතත් මේ වැඩසටහන ආරන්නක හොඳයි කවුරුත් සාතුකාරයත් දෙන්න හොඳයි අපි කවුරුත් සුල්ි වෙලාවක් භාවනා මනෂ්‍යකාරයක එදීවාශය කරමු තමන් සුපපුරුතු කරන භාවනාවක හිදීවාසය කරන්නක් පුළුවන් මම සුල් වෙලාවක් ආධනිිකයන්ගෙන් ඕොන යට පුහුණුව සඳහා සුරුවෙලාවක් භාාවනාවන ශිකාරයක් අපි එසම පුරුදු කරනවා භහමනා කරනුකට අපි පළමයම අපි නී ඔවබට හොඳේයට සසිහ පිහිටුවගන්න ඕනේ. ඉන්නේරවට සිෂ පිහිටවාගෙන ඉට පස්සේ භාවනාවේ තිනානි සංසටි කම්මිහි කරන්න ඕනේ ඉට පසේ තමන් කරන භාවනාව පිබඳු සිහි පිහිටුව ගඩුඩු මතේදී ප්‍රසනාවද වටන්නේ සමත භාවනා කරනවා නං ඒ සමාධීවරණ විදියට කරන භාවනාව ඉස්මතු කරගන නාපාන සතති වරන වනම මහොතයා නාපාන සති වඩන්නේ මෛත්‍රී වන්න අන මුළු ෝක අටම මෙ සිතවරනවා. ඒගේ මට්ටික සංඥාවගේ සං්ඥාවත් තිුණ කරනවනං මේක ඒ ති සුභාවයක් කනම යට සැකිල්ලියම සහි පේටුව ගන්නවා කියලා. ඒ විදිහෙට තමන් කරන භාවනාව විටි බඳ සහිපත් කරගන මම් මේ භාවනා තුළ උඳ සිහියෙන් කල්පනාමගෙන්වා කියලා තමන් කරන භාවනා කරන්න පුළුවන්. තින් ගොඩා හිත දුවනවනංකාගේ හරි එයාබකට් එක පාට කරන්න ඇතුව පොඩි වෙලාවක් කරලා ආයෙමත් ඉන්න ඉරියගොට සහිහපීටවාගෙන භාවනාව්‍යනි සංස පොඩ්ඩත් සිහි කරලා ආයෙමත් තමන් කරන භාවනාවට ශෂිපිට ගන්න ං ආයුත් මම ඇතුරල්ලන පිටවෙන හුස්ම පිබඳ සිහෙන්න්න එහො නැත තමන් කරන භාව ගැන සිහ පිටවාගෙන ආයත් කරන්න පුලා. එතොට දුවනඩ එතොට අයි චොට්ටක් කරල් ආයත් අර විදිරි කරන්න එතොටට හිත පිටය එක නතර කරන ප්‍රමුගද මේ භාාව කරනට හිත දුවවා ැ නිීරසයමියි ඒ වටනාකම දැරනකං ඉන්න වටනාකමන නර්සි ගමව මේක පැල්ලෑන ඒනි සතමයි අපේ මේක වටනාක මා ඉස්මතු කරලා දෙින්ඩෝ නිියක මේ භානා කරනකොට හොඳයට හැමොහොත්තම කායේකායු පසේ ආතා අපි සම්පජානු සතතුම හොඳ සිහෙන් කල්පනාවේ නුවනි මේේදක කර්ඩඕනේ සිහේ නැතුන ගම පැල්ලෑන නුවන නැතුනුගමම් පැල්ලනවා වේරයේ නැතුන මක් හි පැන්ල්ලයනු එනිෙස ඒවායායි හැදෙන් ෝනි ඒ සකස් වෙන් අපේ ආනිසංසම හිතන්නුල් භාවනාව ඉතින වටනාකම මේ මොහොත්තට හිත පිහිටුවගන්න නෝරි යෙතවට අද දුවන ගති අඩු කරගන්න හැකයාව තියෙනවා එනිසා ගුඩා දුවනා අය චුට්ට චුට්ට කරන්න අර කම් මැලි කෙනෙකුගේ වැඩගන්නකුට අපි එයාට පොඩි වැඩදදීලා ඊට පස්සේ වැඩී කරාට පසය වර්න්නනා කරල ඒකදදිලලා චටි වැටත් දෙනවා. එහමම කරනකට පුලල්ලමකුට අකුරුලියන් දුන්න මි චේදයක්දදිල ඒකලියන්ට කියල්ලකූ හරි අදල ට පසිතාවයකක්දනවා වරනක් ඒවගේ මේ හිතර නීරස්ව නිසාතමයි හිතදුවන්නේ නිසාතමයි ආයායි ම සිහ පිහිටු පිහිටුව. මේක වටනාකම ඉස්මතු කරගෙන අපි කරන්න ඕනි තෝට ටික ටික ටිකටික හුරුවෙලා යනවා එක දිගට දෙයක් කරනකු නීරස්ේජිගන් දන්නවත් නැතු පැනලා යනෝගො ඩාක්තුරට එන්න වෙන්නේ එකයි එමනැතන් නිදි මතට හිත පත්තරන නිරස වුණුගමක්. එතු නිදි මතර අඩත් බෑමි එක වටනාක්ම ඉස්මතු කරලා ගන්නකොට එනිසා භහාවනා කරණය විදිහට පුහුණවායට පශ්යන්නේය අල්ල ආරම්භ කරණයි තපත් කරගන්න බැරි අය. ඒ විදිට අයිවීරි ඇති කරගෙන ටිගටික දියුණු කරන්න ඒකයි වරි අයි හි යි ුව පයෝ කරගෙන भावना වඩන්න්න කියන බුදුරජාන් වන්ස. එනං අපි සුළි වෙලාවක් භහාවනාමනශ්‍ය කාරයයටය දීවාශය කරමු අපි සමාධි භාාවනාව කැටිටේ ගිය සතියත්ති ගැනුවමි අට්ටික සංඥාව ඉතාමත්ම එක්මින් හිතකන් කරගන්න පුලන් අරමුණක් මොකද අපේ හිතේ තීර සංඥාවත්තම යට සැකිල්ල කිය එක. එමඳ දෙයක්ත්තුළ හිත පිහිටුවගන්න පහසේ නිසා බුදුරජාන් වන්සීම දේශනා කරන සොඳුරුම සමාධ නිමිත්ක් කැරටම අට්ටික සංඥාව බද්ධකන් සමාධදිරිමිතං කියිල දේශනා කරන සොඳුරු සමාධන මිත්තාක් ගෙතර මේ අපි ධන්නව සමාධය වර්ණකටම යතාාරතයක්න් බලන්ඩ කරන්න හිත දුවන ගත්තිය අංගර ගත්තිය නොේ දෙවල් ටැලන ගතය අයි කරගඩ තමයි යපි එකකාරමුණක් ගන්නේ යතටඒ සඳහාපිමන් ස්‍රකාරය පවත්තන්නන මේ කයේ ඇට සැකිල්ලත්ති නැතං ඇට සැකිල්ලත්තින්නේ ඒ දිගටමේදේ මෙනෙහි කරන්නවවායි තොරතමයි සමාධය. ඇටිකටක සකස් වෙන්නේ තොට හරියට සමාතියක් ඇදෙනුටර ආයාශයෙන් අපි මෙැනය කරන දේ නිරජාශයෙන් හිතර ගලාගෙන කට තමයි වික්ක කියලා කියන්. එකොට විතාක්ෙ සකස්සුනුත් හිතට යන්ඩ තරීට කඩාමාර නැහැ ඒතුව තමයි එක අරමුණ නැවත නැවත දෙනකොට හිත එතනම හැසිරන එකකත විචා. ඒය දෙක ඇතුවන හාම තමයි අපට හිට සතුට සුන්න සැත් වෙලා සිතේකංගු තාවයකට පත් කරගන්න පුළන්ක නැම මේ අරමුණ තුළ පීතිසුකගේ ඇතුන ගමින් හිතදුවන්න ඒයට පස අයිකහවත් මකද දැම මේ දේ තුළ යම්. ස්ව අත්භාාවයක් ති නිරස නිසාසමත් දැන් පැනල දුවන්නේ දෙඟ විදිහට අපිට පුලන් අද අපි සුළිවෙලාවක් මේ අටටික සඥාවරලා යට පසේ වි පශසන වරන්න හැටිත් අපි පොඩ්ඩක් පුහුණු කරනවා අලුත්තායට එක තමන්ට තනින් පුද්ජලික කරඩ පුහුණුවත් සඳහා. එනම් හොදයි කවුරුත් හොඳයට ඉන්න ඒ කවුරුත් හොදට කෙලින් තියාාගණඉන්න පොටුවලල්ට අර්හෙමේ ඉඳගනින්නයි හේතුවෙන් ඇතුව බිත්තිවලට හේටේ නැතුව හොඳට කය ඉරජුවෙන් ෝන හේතුව මේ කය වගකීම තවත්දයකට භාර දුන්නගමංය බර නිදහස්සන ගවන් හිත නිින්දට යනවා. එනිසා වීරිය කියන ඇතුවරු කයයක් ඉරජුව තියා ගන්න එදි සහොඳට ඉරජුව කය තියාගන්න ටෝනි එයට පස්සල් නිරියාවට කවුරුත් සිෂපිටුව ගන්න. ම මේ මොහොතේ ඉඳගෙනන්න කියලා ක පවතාවක් හොඳයට සිහි කරන්න මම මේ මහොතේ ඉඳගෙනඉන්නේ මේ මොහොතේ ඉඳගත්ත භාවනා කරන්න භාවනාකිරීමෙන් ජීවිතයට සෙතක් සාන්තියක් සැනසිල්ලක් යහපතක් ඇතිවෙනවා තමන්ට තේරණෙවිතියට ශේ කරන්න. ජීවිතයේ තියන දුක පීඩනය අසාහනය නැතිවෙලා ජීවිතයට මහාවෝ සතක් සාන්තියක් සැනසිල්ලක් උදාාවෙනවා එනිසා හොන්ඳසිහයෙන්. හොද කල්පනාවෙන් මේ කය තුළම සහිපිටෝ ගන්නු. මේ කයි තියෙන මේ ඇට සැකිල්ල සහිපිටුව ගන්නු. බාහිරව දැක්ක ඇට සැකිල්ලක් මේ රූපතිරේ දෙශසන දිහාපොඩ්ඩක් ඇස්සැරල හොඳයට බලාගෙනඉද ඒ සංඥා වරගෙන තමන්ගේ කයි දිහා බලාගෙන මේ කයි ඇට සැකල්ලත් තියන්නේ ඉස්සල්ලාම හොඳට මනසිකාරය කරන්න මේකයි ඇට සැකිල්ලත් තියන්නේ ඒ මනසිකාරයත් එකත් කයි දිහා බලන්න ල්ලක් ඇඩිටු ොදක්ක කියලක් දැටලුවක් නැහැ ර මනසිකාරය හොඳයට පවත්වන්න. මේකයි මේ කයිකනකොට ඉන්න කය අරමුණ කරගන්න ඇට සැකල් ලත් තියෙන්නේ අර බාහිරුව ගත්ත සංඥාවෙන් කයි දිහා බලන්න මේකයි ada sekilat ini ada sekilat ini ada sekilat ini mi kai ada sekilat ini sekil ada ඇ සැකිල්ල තියන්නේ ඇටසැකිල්ල තියන්නේ ඇටසැකිල්ල තියන්නේ ඇටසැකිල්ල තියන්නේ මෙිහි මොහොත මම ඉඳගන්න භාවනා කරන්නේ භාවනා කිරීමෙන් ජීවිතයට මහා සතක් සාන්තියක් සැන සිල්ලක් ඇතිවෙනවා ජීවිතීතින දුක පීඩනේ අසාන නැතිවෙලා ජීවිතයට මහාසිතක් සාන්තියක් ඇතිවෙනවා එනිසා හොත්දසිහෙන් කල්පනාමින් මේ කය තුළමසිිහි පීටුව ගන්නවා Mi kai ete sekilatini. ati ete sekilatini. latini ete ini, ete sekilatini. ete mii kayii itesekillatti yinni miikayii itesekillati yinni mii kayii itesekillatiyinni itesekillatiyinni

E te se chi latinni? E te se latini. E te se chi ටසැකල්නතින්නේමමූති ඉදගඩ භාවනා කරන්නේ භාවනා කිරීමෙන් ජීවිතයට මහාසතුටක් සුම්නසක් ප්‍රීතියක් ඇතිවෙනවා ජීවිත තින අසානය පීදදී නැතිර ජීවි මහාස තක් සාන්තියක්ෂණ ශිල්ලක් ඇතිවෙනවා ජීවිතට මහා සිතක් සාන්තියක් සැනසිල් ලක්කඇත්වෙන භාවනා කිරීමෙන් එනි සාතවතුරටත් මේ කයතුළම ශීය පවත්වනවා ත බායිරට යනරුදී මේ කයතුළම ශීපීටුව ගන්නවා. මී කයි E te se chi latini? E te se latini? E te se latini? E te se latini? E te se latini? ada sekilat ini 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 mi kai kita sekil latin sekilatini Ada ini, latin ni. Ada sekil සැකිල්ලත්තියන්නේ සුළු වෙලාවක් අපි පසනාවටහැරින් හමතේ හිතේ යං එකඟතාවයක් ඇතුනාද කයමුල් කරගෙන කයියතා සිහෙ පහිටුවාගනීම තුළ මේ ඇතිවුණු සමාදිය කියන්නේ එකගතාවේ කියන්නේ එතනති නිතුරූප වේදනා සඥ්ඥා සංකාරවි්ඥාන මේ පංචුපාදානස්කන්දී ධාර්ථය අආපෝධ කරගන්න නොනමිමසුන් රපය රෝගයක් රූපයක් තිනතා කල ප්‍රමාණ දුක්කඉට සිතයෙනවා වේදනාව රෝගයක් විඳම් සකර්ශන තාකල් ඉඳවඩු සිත්ත වෙන්න. සං්ඥාව රෝගයක් සංස්කාර රෝගයක් විඤ්ඥානය රෝගයක් පංච පාධනක් කන්දෙම රෝගයක් පවතින තාකල්,

සංකාර රෝගයක් වි්ඥානි රෝගයක් මේ ඉතිගතාවේ කියන්නේ පාදානස්කඳපක් රෝගයක් වගේ පවතිනතාක ඒත්විදවන්න සිටටවිතුවා රූපය රෝගයක් දනා රෝගයක් සං්ඥාව රෝගයක් සංස්කාර රෝගයක් වි්ඥානය රෝගයක්මිනෙහි කිරීමත් කොඳට අර්ථය ලුවනින් දකින්න සතර මාදාතුන්ග අටගතර ූපේ රෝගයක් වගේ විදු වඩ සිත වෙනවා රෝගයක් වනතුනා වගේ රූපේටැලුම් කරනතා කල් ප්‍රමාණ ලෙස කායක මාසික පරිතායයක් මිලින්ට සිට්ත වෙනවා. උපත චරා මරණතු කසකස් කරල දෙෙනු. රූපය गया वेदना हो गया गया संस्कार हो गया विज्ञान हो गया उपादान खंडे में हो गया हो गया वेदना हो गया संयोग हो गया संस्कार हो गया यहाँ नहीं हो गया पंचपाद नकंद में हो गया

සහදු සඳසාතු නොමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ සතිපට්ඨානං වෝ භිකවේදේශිසාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිණංච පටි පදන් තංසුනාතාති. ශ්‍රධාවන්තකානක පින්නතුනේ ලෝත්‍රනාා භාගිවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒකායුණු අයම් භික්කවේ මක්ගෝ සත්තානම සුද්ධියයා සෝක පරිද්ධවාානන් සමතික්කමායේ දුකදෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිභානස්ස සච්චිකිරිය යදිදං චත්තාරු සති පට්ටානා කියලා. සත්‍යයන්ගේ පාර් සුද්දධී පනිසත් සෝක පරිද්දේව දුක්දුම්න සික්මායාම සඳහත්. ආරණයයි අවබෝධ කරගන්න නිර්වාණය ශා්‍යාත් කරන්න තිනි ඒ කායන මාර්ගය සතර සතිපට්ටාන කිය බුදුරජාණන් වහන්සේ දේශනා කල තියනවා. සති පට්ටන්න කියල කැනෙ සිහිය හිටවා ගන්නවා කියනෙ එකයි. එතොට සංසාරය පුරාවටම, මුලාවෙච්චි අනමුණු වල යථාර්ථය අවබෝධ කරගන්නතමයි අප සිහිය පිහිටුවගන එකයි කායානු පස්සනා කන කයේ යතා ස්වභාවය බලන්න. තර කය යථාර්ථය බලන්න එසල්ලාම කයට සිහිය පිහිටුව ගන්නඩෝනි මකද යධාර්ථය බලන්න පුලුවන්කමන්නෑ මේහිත නොේ කරමුණු කරා යනවා නම්. ඒ නිසා ඉක්සල් ලම අපකයිත් සිහ පිහිටුවගන්න සතති පට්ටහන කන සිහිය පිහිටුව ගන්නවා. එඒසා දුජාන්ස සති පට්ාන භංග සූත්‍රයේ, සතිපට්ටාන සතිපට්ටාන භාවනාව සතිපට්ටාන භාවනා මාර්ගයකිර තුනත් දේශනා කරනවා. ත්‍රපි මුලින්ම සහ පිහිටුවගන්න අරමුණු තුළ ඊට පස්සේ අරමුණේතිරන අතාාථ්‍යාපෝත කරගන්න තමයි අපපි භාවනාවකක සතිපට්ටාන භාවනාවකිින්ක අපි මේ වඩාන්නේ. ඉස්සල්ලාම සහිහ පේටුව ගන්න තුරට සහ පිටුවගත් අරමුණේ සස්වභාවයතම එක සංස්කාරයක් සකස්විච්චි දෙයක්. එතොඩේ සකස්තුනු හේතු අ අප විමසල බලනයකයි සම්මුදයේ දම්මානු පස්සී වාකාය ස්මීරතිකයි, හටගැනීම බලනවා නැතිවිම් බලනවා හටගැනීම නැත්වීම දෙකම බලමින් වාශය කරනවා. එතුරතමයි අර සතුපටාන භාවන තුරතමයි කය කියන්නේ කුමත් දෙකිිලා වබෝධ. කයකැන්නේ සංස්කාරයක්. එතුරතමයි කය මම මගේ මට අයිතී කියලා ඇසරු කරන්නේ යන්න මග සංස්කාර ස්භවිතමයි හට ගැනීමක් නැතිීමත්ති තුර අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනාත් වශයෙන් මම මගේ මට අයිතී කියලා පවත්තන්න බැෑකිලා වබෝධ වන්න එකතුරට කය අනිසිතූ ජීවිතිකගැන්නේෙ තයි කාය ඇසුරු කරන්නේයන්නේ නෑ. ම කියලා මගේ කියල මට අයිතයේ කියලා ඇති ඒනිසාමෙන් සති පට හනේ දියුණ කරනාය හොඳට තේරුන්ගන්න ඕනනි ඉසල්ලලාහම අරමුණු තුල සිහිපීටුව ගන්නේ ඒ සිහිහපේටවාගෙන අරමුණ අතාාර්ථය අබෝධ කරගන්න තමයි ඊට පස් අර සමුදේ වයවශචයෙන් බලන්නේ. මෙත විපස්සනා වඩනුකොට අපිට සම පංචපාදානස්කන්ධ වශසයෙන් වඩඩක් පුළලන් පලිනි දේශනීදි කරේ සමාධය ඇති කරගන ඊට පස්සේක පංචපානස්කන්දිහැටීට වුකරන්න පුළ බලන්න පුළුවන් එකලා මි පසනයිවිදිට වදන්න පුළ ඒවගේම අරමුණ කටගත්ත්‍ර පසේ අරමුණ සසිහ පීටවාගෙන ඒ අරමුණ අතාර්තය බලන්න පුලන් ඒ සඳහා පතිච්ච සමපාද වසෙන්ම ඒ අරමුණ හටගත්ත හේතු විමසලා බලන්න පුළුවන්. එතට විඳීම කටගත්ව තේ විඳීම හේතුවීමම සසන්න පුළන් හිතතා කටගත්වො තිහඳුන ගන්න ඒක හ මේෝකන්න පුළන් එතු අපි පහුගේ දේශනා තුළ කායානු පස්සනාව පිළිබඳුව යම් කෙටි විග්‍රහයක් කර බේදනන පස්සනාවත් කරා චිත්තාානු පස්සුනාවත් කරා. ට බදුරජන්වන්ස දේශනා කන දෙයක් තමයි අපි බහෝ මුලා වෙන තැන් හතරින් එක තමයි මේ ධම්මානු පසනාවත් පෙන්වාර ප්‍රධාන හැටේට කය පිළිබඳ අපි සංසාරය ුඩාහ මුලා වෙච්චි දෙයක් විඳීමමත්යම තත්तेම අන පැත්තිෙන් අපි සංසාරය आය මුලා වෙන දේවල්තම ධම්ම කියන දේවල් ධම්ම කිවහම කුසල පාසිකවත් යෙන කුසර පාසිකවත් තියෙනවා දර බොෝව දුරට අපි මුලා වෙන නත්‍රමංවෙන දෙ අඇතම නීවරණ ධර්මනී වරණ ධර්මාවා. හටගත්තට පසේ හඳුනගන්න හරියාමාරු තරේකයි නීවරණ පිළිබඳවා සසාාවක්‍ය හඳට හඳුන ගන්නවා සහ පිහිටුවගෙන ඒකයිත් සන්තංවා අජ්ජත්තං කාමච්චන්දං අතිමේ අජ්ජත්තං කාමච්චන් දූති පජානාත්. එමනැත්ත සන්තංවා අජත්තං ව්‍යාපාදං අතිම මේ අ්චත්තං ව්‍යාපාදු. සතංවා අජත්තන් තියන බිදං අතිමේ අජජතං. ඒන දන්ති පජානත්මේ විදියට නීවරණ ධර්මාාවට පසේ සිෂ පිටවා ගන්නන සිහ පිහිටවාගන පෝගන ඒට පස් හැබැයි සමාරලාට නීවරණ පිළිබඳුව සිහයඇතින හැබැ නීවරන තමන්ට ඇතිවුණයි කියරතමයි. න්නේඒක තා මච්චන්දය ඇතුන හම ඉතරන මට මට ඇති විචිදයකද ව්‍යාදය තුන තට මේ දවසරම හරිකේන් තියනවට එතදර තමන්ට යන සවභාවයක්ක මන් මේ දස හරරි තියන මද බාවන තරඩම් බෑ එත ඒක මගේ කරගන්න. එන්න එම නැතම් කියන මේ දවසර හරියට හිත විශ්සයත්තයි පුද්දුම විදිහයට නැත්තම් පසුත වෙනවා හරියටමට මංගැනමක මට හරිම පසතැවීමක්කේන්තියත් තිීන කිරස මට කියීනවා එම නැත්තම් විච්ි කිච්චාවතියන? මේ දේවා තමට ඇවිවෙච්ච භා හැයිව තියෙනවා කියලා න්න. හැබයි ඒ මන්ට ඇතුුණනා කිට තමයි දාකි නේ නිසා තමයි ඒ නීවරණ පිටිබඳු සිහි පිටවුවන ඒවත්ව පස්සනා කරන්න ලෝනි මේ නීවරන ධර්ම හටගන්නෙත් හේතුවකින් කාමච්චන්දයක් ඇත්වන්න පිදන්නවා අයෝනිෂෝ මනෂකාරය නිසා. ව්‍යාපාදයක් ඇතිවෙන්නෙත් පටි නිිත යු නුෂව මනුකාරය නිසාර ඒ ස්වභාව හටගත්තට පත්සේකිසිහි පිටවාගර මේ කාමච චන්දරම් හටගත්තවෙන්න මේ හේතු නිසාකර හේතුවීම සන්දෝනයතුර තමයි අර හටගත්ත දී මම මගේ මට අයිති කියලා ගන්නේ නැහැ. ඒ වගේම හොඳද යහපත් ධර්මතාහට කත්තාමත් ඒත් තුළත් අපි ආයආතර වංගෙන ගත්තියක්ත්තියෙනවා සමාධී ලැබුහම පීතීර බුහම සමහන්ට අවබෝධය ඇතුන හම සමමාල්ලට සහය පිබඳුවත් උපාදාාන වෙන ව හර සහයෙන් ඉන්න කියලා ඒ කල්ල ගන්න පුළුවන්. එතුට සහය කියනෙ ධර්මතාවය සංස්කරේක තමන්ට අයිතති කක්නවෙේ ඉදේ නිසා සහලටකෙන මන්න්නන්දැෙන් හැම දෙයම සහයෙන් කරන්න කියලා. එතුොට ඒවිදිට දන්නමන්ත් නැතුව සහය යම්යන් විදිරි පැත්තුොට අන පැටන්සිය මමගේ මටයි ත කියෙලා අල්ල ගැනීමක් තියෙන සමාධයතු ව නහමත් එෙමයි. ඒේනි සමෑය බොජ්ජංග ධර්ම පිබඳත් හොඳටසිහි පීටවාගගේ ඊට පස්සේ ඒක හට ගැනීම නැතිවීම සාාවකය බලන්නන්නේේ තොට තමයි ඒ පිළිබඳු පොඩියම් හෝ පාදාානයක් වෙන්නේ නෑ මට සමාධිතින මට සමාධජියුණු කරයි කියල කිසි මල්ල ගැනීමක් නෑ. නැතන් සමාරය අයට සමාධිහට ගන්න ඒ පිල්ිබඳ හොඳ දනුවත් භාවිකතුරමං කාලය සමාධී වැඩුව උද්ද සමාධී මං හිටිය ඇබයි දැම්මාගේ සමාධිමට නැතුනයි කියල ඉඩ පාදි කාලය තිේ දුක්විඳෙනවා තමන්ට්‍ර අහිමුණු සමාධී ගැනේ තොට දැං අපින් සති පපට්ටනේ වඩන්නේ දුක්කදෝමනසය. ක්මවායන් හැබයි ආය සමාධිය කියන ධර්මතාවයක් කරගන ඒ දුකින් දොම්නස එන්නවා. එදොටඉී එතිරි එහට යන්න බෑ මං ඉත්වර හරුී සමාධියතිවුණ කෝදයන්ගේ මගේ සමාධී නැත්වුණ. තර තමා සතු දෙයක් අහිමවෙච්චි නිසා තමයි තමට ගොඩා දුක. හැබයි සංස්කාරයයක් නිලදුනායි කියලා ඔබදුනාන දුක්වැඩ දෙයක් නෑ සකස්වෙච්චි දෙයක් හේතු නිසා සකසු ජගේ හේතු ැතිදේදේ දැන්. නිදතොටරයටට ගොඩා දුක දන්න සහටගන්නම ද අපිට හම්බිලතින සමහරයි මේ අවුදු විස්සධියතර පරණ සමාධිගන්ඩ තහමත් භාවන කරන්න මකද ඒ කාලෙමට හරි සමාධයති වනම ජා තොක්කමද නුකට දැම්මටේවා නෑකරේ තුොටර පරන්න සමාධී ඇති කර ගන්නතමයි භාවනා කරන්න නැත උදේ ඇතිවුණු සමාධය ති කරගනතම හවස භාවනා කරන්න. එනිසා අපි උදේ හටගත්ත සමාධී ඒ ආසනීම ඒනව මික අරන්ඉන්න හොඳ නෑ. එතන දී අිදාගෙන සංස්කාරයක් මේ සංස්කකාරයල් මේ මහතම හේතුන ඇතුවීමතරමකදවෙන්නේ නිරුද්ධ වෙලායාවා. ඒක අපප ඒක හට ගනීම නැතිවීම් බලන්නේ එතර තමයිඒක සංකාරයක් හැටිටපි. නැතන්ගේ එකත් මට ඇතිවුණුම් වභාවයක් ඇට අල්ල ගත්ත මක් නැතිව වුණුට පසේ ආය දුක ඇතිවෙනවා. උදේ නම් පුදුම සමාධයක් ඇති වුණනේ දැන්ගේක නැහැ කියේලා. ඉතිේ නිසා තමයි බුදුරජාණන් වන්සේ සමාධය පිටිබඳ සහිහය පිටවාගෙන සන්තංවාජ්‍යත්තන් සමාධ සබුජංගන් අත්තිම මේ අජ්‍යත්තන් සමාධ සම්බෝධ ජොංගෝ ති පජානාත් තමා තුළ සමාධි තිීන සමාධි තියනෝ කියලත් දැනගන්නවා. අසන්තංවාජ්‍යත්තන් නැත්ත නෑ කියලත් දැනගන්නවා. යතාච උපන්නත්්‍ය සමාසබ වැඩුණා ඇතිවුණාව සමාසම්පෝදජජන්ගේ වැඩි දුණු වෙනුවත් ධන්නේ එකත් සිහියෙන් බලනවා. ඊට පසේ ඇයි සමාධිය කටගත්තී. මොකද මේ සකස් වෙල තින සමාධිය මගේකක් නෙවේ මේක සකස්්‍රචි දෙයක් ඉට පද හේතුවත් බලන්න. ඇයි සමාධිය සකස් වුණී. ඊට පරිසතමයි බලනො මනිසිකාරයක් කිරීම තුළයි මේ සමාධිය. එතුර අභිදධන කය පවතින්නේ ආහාර නිසා වේදනා පවති ස්පර්ශයෙන් සිත් සකස්වෙන්නේ නාමරූප තුළ. ධර්මතා සකස්වෙන්නේ මනසිකාරය තුළ. ඉට පසේ බලන්නපුල මේ සමාධී පවතින්නේ මේ මනසිකාරය පාතනතා කල එෙන මනසිකාරය හටගන්නතා කල් සමාධී තියෙනවාව මනසිකාරය නැතුරත් මේ සමාධ්‍යත්මක වෙන්නේ. නැති වෙලා යනවා කියල විදිට අන්න සමාධී පිටිබඳව ඒ අට අතාාර්ය බලන සමාධයත් මම වගේ මටයිති නිත්‍යය සුක ආත්මෝෂෙන් කගන්න යන්නේ නැහැ. ඉරිං ඒ විදිහට සමාධයක් වැඩට පස්සෙත් ඒක ප්‍රසනා කරන්නන එකයිත් බුදුරජාන් වහන්සේ සමදේ දම්මානු පස්සවා දම්මේසු විහරැති. වයදම්මානු පස්සීවා දම්මිසු විහරති සමමුදේ වය දම්මානු පස්සවා දම්මේසු විහරති කියලා ධර්මතාවයන්ගේ හට ගැනීමත් බලන්නකි නව නැතිවීම පලදේඒ දෙක එකට බලමින් වාසය කරන්න කියනවා. එතුර දෙක අපි යම් තැනක වාසය කරන්නන අපිෙන විහරතිකෙන වාසය කරන්නදම මේ අරමුණ තුළ වාසක කරන්නන අරමුණන කද කරන්නුව. විකාශනය වෙන්නම ඕන ඒ හනම් හේතුව නැවත නැවති විකාශනය කරඩනේ. ඇයි සමාධිය සකස් වුුණි. ඒ හේතුව විමසණඩෝනේ. මකර මේක මගේ දෙයක් නෙවෙ සකස් වෙනසව ඇයිදැන් සකස් වුනි මනසිකාර කිරීමතුළේ ේ ඒකල් නිතර විකාශනය ඉතර තමයි මේක අයිති මොකේට සමාදිී. මනසිකාරයට එන මනසිකාර ඉන්නකං ඉන්නවා මනසිකාරගියොත් මෙයත් එහැ මෙයාදැන් කෞද්ද. යන කෙනෙම සක්කා ඉන්න කෙනෙක් නේ හොයි තමයි හොඳ වනාටිතින් මනසිකාරයගේ ගම මෙයත් යන එතොටන්න සමාධ අර මම මගේ මට යිති නිත්‍යශුකායාත් මයි කියලගන්න. එතොට දැන් උදේ හටගත්ත සමාධයක් ඇතිෙන්න්න ආය භාවනා කරන්න දැන්වා එක සංස්කකාරය ද නිරුද්ධ වනල් දැන් ආයමත් මකද ගන් මනසකාර කරන්න යිති නරගැෙන හිතන්න නෙව යි භහවානා නිමිත්ක් කරඒ ගැන මනිසිකාර කරන්නු අයත් මේකයියේ ති ඇඩසැකිල්ලකිල අ අ කිර මිනිෙහි කරන නොමිසක්ක අය අරප පරණක ගැන හිත හිතෙන්නේ න ආය මනිසිකාරකරු තායි සිතේකඟ වෙල එන්න පුළුව. ඉතිං එතකොට තමයි නිසිලෙස කෙනෙකුට විමුත්තියක් කරායන්න පුළන් ඒයි සමාතිී වැඩුවත් ඒකට උපාධාන වුණුත් ඒක යයි භය භාවය හතලා දෙන්නේ ඒය නි බුද්‍රරයන් වහන්ේ ශස් නතුල් සසාාවකයෝ ඒකයි වකෝමි පපස්සනාවට න්වහන්සේ උගන්න මකත මේ ධර්මය කියන්නේ අපි පහුරා. ධර්මය අල් මේ උපාධානකරගත්තොත් ඒත් මොකද වෙන්නේ භවි සකස්වයෙනවා එකයි මේ ව ධර්මතා ඒයි සමාධිකනනි ධර්මතාාවයක්, ප්‍රීතිකන ධර්මතාවයක් අවබෝධි කියයනෙ ඒල් ගත් ීට යත්. බෝදදෙන මරලට දැ මන ති නත් ේ මකද නිගල්ගත්තොත්ේ මට මන් සස්තා පන්න නොමන් ස දාගම න ගනාාගමන මන් අවබෝධ ඒ කල්ලගත්තත් ඒත් බවයක් හදනවා ඒකයි. ඉදේ නිසා තමයි ඒබයි කක්වොත් අපි මම මගේ මට අයිතය කියල පවත්තන්යන්න ඒකෝ මතහරින ඇතැහැරිය ඒකයි රහත්තුනම රහතන් වහන්සට ම තමන්ගේ සවභාාවන් අනිත්තයට කියන්නේ අන්න යමක දතහැරපු යිකිලවැඩ අවබෝධයක්ත් වන්හන්සල ඒ හතේම. අතහරිනවා ඒකයි මේ දම්මානු පස්සනාවේ බුදුරජන් වහන්සේ මේ සමාධයවැඩනත් ප්‍රීතිය ඇතිවුණනත් ඊළඟ ටප්‍රේක්ෂාවට හිත පත්වනත් දැ ඒකත් ඇසුරු කන අපිෙන මන්නන්දන් හරි මධ්‍යස්ථයි මාම දැන් කිසිරක මගේ හිට බැඳෙන්නේ නෑමං ඇලෙන් ෙනෑ ගැටින් නිත්න. එතට ඒවිදිට අර තමන් දන්නෙ නතු ඒ පහදාන වෙලා තිී. එ එක ඩැලෙන්න ගට එකගේ හැමතැනම කේගිය අන්නඒ පා්චකර යන ඇසුරු කරන ඒක මගේ එක මම ඇලෙන්නේ ඒයි. එවිදිරට අපි දන්නවත් නැතුව හිතකො තවත්තැනක බැන්දිිලන පාන කැන බැඳදිී යාම කියනෙක. තුොට අබෝධය කියීන දට අතු පේක්ෂවා කියනෙකට දන්නමත් නැතු බැඳීම එනි සතමයි ඔොක්කූම විපසනා කරන්න පේක්ෂාවක් ඇතිවනත් මකකිද. අපිගෙන මන්න්දන් කාමී පිළිබඳ හරි පේෂ ඇතුට කාමීටු ප්‍රේෂාව පැත්වමක් කියද කාමීයට හිත ඇලෙන්නේ. කාමීදක් කාහම කාමරුුණු දක්කාමද හිත ඇලෙන්නේ. ද හම ාව ර ද ම දීන සලකප නිසා. ම න ම ම ආස්වාද ල ත් හෙම න . අර ප ක්ෂාවට පස්සේ ආය කාමයට හිත ලිල න කයි. එතට ආය න මන ස කාරතම ත ේක වන්න ඉත නිසා හොඳට අපි අබෝධ කරගන්න ලෝනි . මේ විපස්සනාව අනිවාරෙන් බුදුරයන් වහන්ස පෙන්නන්නේ එකයි එතොටේ සමාධය දියුණු කරටත් ප්‍ර්ඥාව තිියුණු කරත් ඒද ඒවත් විපස්සනාවට ලක් කරන්න දැන් ආයෝෂටාංක මාර්ගි හිටන් දේශනා කළ ති ඒකද දම්මානු පස්සනාව දැන් අපට දම්ම විචේ ඇතිවෙන්න පුළුවන් වී ඇතිවවෙන්න පුළන් එම නැත්තන් සමාධීට්්‍ය ඇතිවෙඩ පුුවන් සම්මා සංකල්පන ඇතිවෙන්න පුළුවන් සිහිය තියෙන්න්න පුුවන් සමාධය තියෙන්න්න පුළන් මේ ඔක්කෝම සංස්කාර හැට දකි ආ ය ාක මාග. සංකතය කියලාහන. එද රය ෂ ටාන්ක මාර්ගය කිය එත්මකගදද සංකතයක් එ දේනිසාතමයි අපේ සංකතයක් හැරි අවබුද කර නැතම් මට සම්මා ධීත්්‍යයතුනයි කියළද ගන්න. මන මංහුද සංකල්පනාව ඉන්න කියිලාකෙන මහම ැන්නෙ එකම සංකල්පනාවද අමින්සා සංකල්පන නේද. <laughs> <laughs> ේ විදිට ඒකත් උපාධාන කරගන්න පුලන් එනිසා ඒවා ආවට පස්සේ සකස් වනාවට පස සහ පිහිටවාගෙන ඇයි සමාධයක් ජැතුනේ ඇයි සම්මාධීට්‍යයක් යැතුනේ ඇයි සම්මා සංකල්පනාවන් ත ඇයිසිහඉින්නේ මමද සිහහිින්නන්නේ නැත්තන් සහ කියන්නේ සකස්වේීමමත කියල්ල බලසිහ කියන්නේෙත් මගත්ද සකස්වීමමගේ එකයි හැම මොහොතම ඒ සව භාවයක්න් නැත්ති සමාධිය කියන්නේ සකස්වීම. වීරිය කියන්නේෙත් සකවීමක් එක අ ය වේ හෙට නැතිව හි හතු ේර ත හ නැතුවත් නැතිව අපිහිතුන අය ම ු හරිවවිද හිට දැන්න්නේන ඉට දක්වෙනවා. ඇයි මගේ දෙයක් නැතිවන දතම දැමි හොද දෙයක් නැතිවුණා. එති ඒනිසා අ ඒ ධර්මතාවකෝම අපි දකින් දෝනි සංස්කරය තුොට තමයි ඒවත් අපි ඇසුරු කරන්නේ නෑ ඥානයක් නුවනකාවත් ඒකත් ඇසුරු කරන්නේ නෑකද ධර්මය උනත් බදුරයන් වහන්සේ දේශනා කරන්නේ. එතරබෙන ද කරගහ ගත්තවොත්තේ ඒත් ත්‍රරවෙ වන්න බැහැ. ඒකයි දම් ධර්මය කියයන්නේ නිත්තරනත්තාය නෝගහනත්තායි. අල්ලගන්න නෙවේ මේන්න. අඩ සෝතාපන්නය ගැන මහතන්න සංකේතයතුග මහනන ඔබලට මේ විදී අවබෝධයක් ඇතුුණට පස්සේ මේ අවබෝධය ධනායේත. වෙලාඒත් මමා ඒතකි මේත් මං ඒකරගත්තොත් වස්තුවක් කරගත්තොත් නිළඟට මමායිනය කරගත්තොත්තේීම ඔබ මේ එතරවීම සඳහා දේශනා කරබදී ආය අල්ලගත්ත වෙනවා නේදක න. ඉති නිසා ඒකවත් ඒකයි අල්ලගනින ඥානයක් කටගත්තත් අවබෝධයක් ඇතිවුුණත් අතිපසනා කරන එක යම් පිස්ස තන්දම් මට්ටිති ඥානන් තම්පි අයදම්මං බයදම්මං විරාග දම්මන් නිරෝධ දම්මන් තිඥානන් කියල ඇතිවෙන්න අවබෝධය අ්‍ය පසනා කරනොක දෙයදන්නවා සම්මාධිට්‍යයක්ක ඇතුනුත් හේතු දන්නම කැ නැති වෙන්නේ. මට ඇති වුණේ එකන්නෙමේ සද්ධර්මශ්‍රභනය යෝුනිු මනසිකාරය යථාර්ථයක් ඒක මනෂකාර කරන කොටන්න සම්මාධිට්්‍ය ඇතිව වුණා. පංචුපාදානස්කන්ධ ආදන සල්මලට පංචපාදානස්කන්ද දුක් හැටාබෝධනය එකකතමයි අ අපි කියෙන දුක්කේ ඥානන් කියලා. ඉලකට හේතුව විමසන ඇම මේ දුකහ ගත්තේ. වය නුවනි විමසන් විවසන්නය අබෝධ නොමී තන්නාවනි සාතමයි දුක නැතිව වන්නේේ ඒතොත් ඒකත් ඇතිව වම කින්ද. නිරද ත් ේදක නිරද න ො දුක් රෝධ ානයත් ඇත්තුන දක ැතිකරගන්න ම සහෙන් ඉන්දෝන කියල ආර්ය ාංක මාර්ගගේ ආබෝධ කරගරන්නය තොට ඒ සම්මාධදිිට්ටි කියන්නෙත් මනසිකාරයයක් තුළින්තමයි අන්න සකස්වවෙන්නේ. ඒ දොටේ වි දිහට දකි ොනේතුට මස මගේ සම්මාධිට්ටිය නවේ ම මටම ලෝක අහර්ථය පේනවා කෙලක් න සංස්කාරය. ඒකයි සම්මාධිට්ටිට පත්වන සහභකව සමාදිිට්ියි කියෝවකී වන්නේ. නැ ඒ සෝතා පන්න ඕන සෝතාපන්නයි මම සෝතා පන්නය එක කිය කියන්නේ හැයි තමා ඇසුර නකුරුපුදයක් අ ඇසු කරන්නන්නේ යන්නේ නෑ මක මාර්ගය යනකොටම ඇසරු කරන්නේ. මාර්ගය යනකට සෝතාත්ති මාර්ගය යනකොටම සෝතාපත්ති පලේ එය මංමාගේ කියලා ඇසුරු කරන්නේ නෑ ති පලට පත්ව නම් කොහමත් ඇසුරු කරන්නේ නෑ ඇයි ක ලැබ්ි පලට මාර්ගය යනකොට මාට පලය කියන්න දේතයා දන්න එකත්. අන්න එක සංස්කාරයකත් මංමාගේ එකක් න එතු රේදේ කල් ලැබුණට පස එක තමගේ දෙයක් කරගන්නේ නෑ ඒකයි. ද අපි කල් ඇතුව දෙයක් එතන මේක මගේ දයන්නේ නමුත් ලැබිෙන ලැබුණට පස්සේ හැබ එක තමන්ගේ කීර පාච්චි කරන්න කියන්නේ නෑ ඒකයි. ඒඒ වගේ එනිසාම ධර්මතායක උපස්සනාවටන්ඩ බුදුරජාන් වහන්සේ කා දම්මානු පස්සනාව කියලා විශේෂයෙන් දේශනා කලලා තියන්නේෙ එකයි මොකද සංසාරය පුරහපටම අපේ සමල්ලට කාමේ අතාහරනවා සමල්ලට යම් යම් දේවල් අතාහරරිවා සමල්ලට හිත පිට බඳවත් යන්න එපාාවීෙන් වෙලා හිතත්කට කලකිරනවා. ඉ ඔක්ක මූන තැබැයිටං ඊ බස කොහෙන් අරි ිහිල්ලලා ධර්මතා අල්ගක. සමමාධිය වන තේ මාධිනමැති ධර්මතාවේ අල්ලගන්න එහම උන තාත් අපබි භව්‍ය කරායන්නේ නිසා තමයි දම්මානු පස්සනාව කියලා විශේෂයෙන්ම තමන් ඇතිවෙන්නාවූ අවබෝධයක් ඒ වගේම අවබෝධ කළ කතතියුතු දේවල් මේ ඔක්කෝොම් පිබඳව විපසනාව කරන්නටඕනි එකයි දම්මානුදියටඋන්හන්සේ දේශනා කරන්නේ. එඒ ම න්න මේ සති පට්ානයක් සති පටාහන භාවනාව කියන කප්නි වැරැදිව තේරුන් ගන්න ඕෝනේ එතුටි සැල්ලාලමන් සහිහ පීටු ගන්නේ දෙයක්ක සිජය පිීට පමණීම යම්පමණයට පීට පමනීම ඒක සම්පූර්ණම තමන්ට විමුත්තියම ඇති කරලා දෙන්න සහර දෙව අපි දැනගන්න පුලන් දැනගත් පමණින් එ වෙන්න එක විපස්සනාවට ලක් කරන්න න සිතක් හටගත්තත් ඒ හිට අර විදිීරි විපසනා කරන්නන් සමාධයක ඇතුුණ තිපසනා කරන්න වනි හටගැනීම නැතිවීම බලන්නඕෝනී. එතුෝට තමයි ඒකින් අපිට සම්පර්ණ නිදහස් වන්න පුළන් එදර තම අරනි සිතූ චිවිහරිතිගන්නේ සිතනන් සිට ඇරු කරන්න ධහමතානන් එව මගේ සමාධය මට අවබෝධනවා මට වැටහුණනා මට තේරුුණා. දැහුද සහෙන් ඉන්නේ එහෙම භාවිතා කරන්න යන්නේ නෑ ඒක තමාට අයිත නැති දෙයක් සංස්කාර ධර්මයක් හැටගන්න ොට අනිස්්‍යසිතෝචි විහිටක ඇසුරු කරන්න මගේ මටයිති නිත්‍යය ශුක යාත්මයි අද සමාදී තිබුණ හෙට නැතුවුණො හට නැතුුණන එකක කන්නන්නේ නෑ. ඇය මගේ දෙයක් නැතිවුණා නෙවේ. අබෝධ ඔහොඳ වීරඇත්තිේ නො අද හෙට නැවීරී එතොට ඒක ගැන දුක්වෙන්නේ නෑමකට මගේ දෙයක් නැතිවුණා නෙවේ ඒකයි. සංස්කාරයන් නිරුත්දුනා විතරහ හේතුවත් තුළ සකස්වෙච්චි ධර්මතාවයි එම හේතු නැතිීම නැතිවුණා එක එකක දවසරල්ටඒකයි මේවා විධී තිරින හේතුව බලසම්පර්නා ඒ ස්වභවිතනයි ඒ හේතු නැතුනු ගමන් අර ස්වභාවත් නිකාම නැතුළ. එදොඩේදේ නැතුුණ කියලා කම්පාවෙන්ඩ සැලෙන්දියන්නේ . මොකද නැත්තන් අපි හිතන්න මගේ හිතනං හිත නොසන්සු වුණ අප ගොඩා කලබලනයි මගේ හිතර මෙහම වවෙනි නැ අබි සමාධව වන්ඩපුහම සමාධ්‍යසර කරන අපිදන මංහරි සම දී මට දියුණු කරන්න පුළගේ සමාධයන ඇතුුණු ගමන් ගොන්නාේ මත් දුක් වෙනවා එහෙම වෙන්න නෑ මේ විදියට හරිට ඒකි ප්‍රසන කලති බතේ නිසා හැම ොහොතේ අපි නිතරම මේ හට ගැීම නැතිීම දකි නතර තමයි මේ ආර නාය අවබෝධ කරගන්න පුළුවන්ද සෝතාප පන්නනකට ආරණියය අබෝධ කරගන තිට හැම ධර්මතාවයක්ම දක්නවා ඉමස්මින් සති ඉද හෝත ම සපා ඉදන් උපාජති මස් වින් අහස ඉදන්න හෝතති මක්ස නිරෝධ ඉදන් නිරුජ්ජතයේ නිසා අයසිහිතක් හටගත්තත් සමාධය හටගත්ත සෝතාපන්න අය දන්න අරිනියායි. මේ නිසා මේ තිය මේ පදනොත්තම මේක උපදිනක නැත්තම්ත් මේක නැතිවුණොත් මේකත් නැතිවුණ දැගේ යට මනහරදය නැතුවනොත් බලන යි ැවුණනෙකිට මගේ දෙයක් නැතුුණ නෙේ දන්න හේතුව නැති හින්දතමක නැතු නේනි සත්ම අය දේවල්වලට පංචපාදානස්කන්දේම ගත්තොත් එේම දිට්ටිගත වෙන්නේ. හ ම ආත්මෝසේ මමමගේ මටයිතිකල දකි නැත්මක දේ අයයිදරන්නවා හේතු පටිච්ච සම්බූතා හේතු බංගා නිරුජ්ජති හේතු නිසාහට ගන්නවා හේතු නැතිීමෙන් දේවල් නිරුද්ධ වෙලායනවා. ඉඒේ නිසා මෙන්න මේ නිවැඩදි හඳු ගණ්ඩුවනි සතිපට්ටාන සහ සතිපට්ටාන භාාවන සති පට්ටාන භාවනාව කියැන්නේ හැම ධර්මයකම හට ගැනීම වලීම සහ. ඇැති විසල්ලම අරමුණක්කරන් සිහිපිටෝ ගන්න ඒ අරමුණ මක් හැටි දකින සංස්කරයද ඇයි මේක සකසුනයකට හේතු බලනක තමයි අපි කරන්න ටඕනි මොනදේහටගත් ඒ විදිට විස්සල්ල සහි පිටවාගෙන ඊට පස්සේ ඒ අරම අත ස්වභාය බලන්න පුළලුවන්. එතර සදිප පට්ඨාන භාවනා මාර්ග කියර දේශනා කරන ආර්ය අෂ්ටාංක මාර්ගය. එතනදී ආනෂ්ටාංක මාර්ගගේ කරුණු තුනක් තමයි බුදුරජාන් වන්සේ. දැන් කායේ කායානු පස්සී විහෙරති කොහොමද අන මාර්ග්‍ය පෙන්න කායේකායනු පස්ස වවාසය කරන ක්‍රමය අපෙන් මාර්ග්‍යයක් පෙන් න පතිපද අපන්න කොමද ආතාපි සම්පජානු සතිමා ආතාපි කැන කෙලෙස් තවන වීරියෙන් යුතුව. ඉළඟට සම්පජාන ක හොදට නුවනී යුතු සතිමා කියන්නේ සිහයෙන් යුතුව. එදට අපි කයේ අතාස බහය බලන්නෙ වීරිය ඇතිකරගෙන නුවන ඇති කරගෙන සහ ඇති කරගෙන. එතට වීරියයි සීයි නුවනැයි කියන මාර්ගය ඔස්සෙතම යන් එතු රාය්‍යස්ාක මාර්ක පදහනන්ගතුන කරගෙනන තම භාවන කරන්න සම්මාධිට්්‍යයි සම්මාවායාමයයි සම්මා සතේට ඒ ද නොට අනිතතිිකොක්කුම තියනවා එකයි සම්මාසාද. දිටියතිනකට නිතරන සම්මා සංකල්පනාව යෙ දෙන්න පුළලුවන්. සම්මා සතියතියනකට සම්මා සම්මාධී කණික නිතරම ඇති වෙනවා. ඒ විදිට ඒකයිමේ බසතිපට්ටාන භහාවන මාර්ගය හැටට මේ ආරය ෂ ටාංක මාර්ගි පෙන්න්න එක කරුණු තුනක් ඇතිගේ හැම දේශනයක් පාසම්පෙන්න්නවා සමුදේ දම්මානු පස්සීවා චිත්ත ඒරට සිටේ හට ගැනීම බලමින් වාශයක නොක මදේ ආතාාපි. සම්පජානු සතිවා එකයි මේ කරුණු තුනමන් පෙන්න්නන්න තින්ගේ නිසා වීරිය නුවනසිහකෙන තුන පෙරදැරිකරගෙන තම පි භාවනා කරන්න නිතේ සඳා තමයි පියර භාවනාව අනි සංසිීතන්ුන තුට ආයවීරිය ඇතිවෙනවා ආය නුවන ඇති වෙනවා අයසිහය ඇතින එකසිහ පිටෝ කරන්න මම මේ මොහොත්ත මේ භාවනා කරන්න බාහිර කිසිය දේකට යන්න නැතුව මේ තුළමසිහයෙන් ඉන්නෝ කියලා ආයි පසිසිහ පිහිටවාගේ භාවනා ර එකදදිගට දුන්නත්මකද නැසීය අඩුනු ගමන් ආහිත පිට යනු. ඉති හැම දෙනාටම මේ සතිපට්ටාන ය කියනෙකත් සතිපට්ටාන භාාවනාව කිරිකත් භාලවන්ටනාා භාවන්නාව මාර්ගයත් හරියටට අවබෝධ කරගෙනසිහියෙන් වරියනුවන කියෙන තුන එප යෝග කරගෙන කය යතාාර්ථය පිටිපබඳ සසිහි පිටවාගෙන යතාාර්ථය අබෝත කරගන්න හැකයාවල බේවා කියලපි අශසිරවාද කරනු. සරයිස්ෙන්නාස්ස සරෝධය ව්‍යපාරය නිර්මාතූ ඒආය රත්ත මහතා එතුමාගේ ස්තේවය අගය කරමින් ජපානී නිවානෝ සාමතයාගේ සහ ඉන්දියාවේ ගාන්ධි සාමතයාගේ ලැබිච්ච අරමුදල් පලින් ආරම්භවෙච්ච විශව නිකේතන සාමන නිවහන මගින් මෙම භාවනා වැඩසටාන ආරම්භ කරන කර ති නවා ඉති ඒ පඳදව විේෂෙන් මතතාරසිදන්න. ංගවරයි නාාධනා කරන සයිනාන්සේට පුුණ්්‍යානු මෝතනාව අසිදු කරන ලෙසට. හොඳ අපසිීලෝ දෙලාම භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මීශ වනය කරා ය වගේම සමතිය ප්‍රශනා භාවන වං අපි දියුණු කරා. බදුරජාන් වහන්සේ දේශනා කළතිෙනවා සබබධානන් ධහමදානන් ජනාතිකර සෑමධානයකට වැඩිය ධර්මධදානය ශේෂ්ට හැටිට දේශනා කරනවා. අබදන් ආහාරප පානක කෙනගු දුරන්න ජීවිතය පෝෂණන කාය පෝෂණය කරගන්න එක පකාර වෙනවා ධර්මයකන්නේ තාහාරයක් හැරිල බුදුරාන් වහන්සේ දේශනා කරනවා යහාරය තුළින් තමන්ගේසිහිය පෝෂණය කරගන්න සති සමාධි ප්‍රඥාපෝෂණය කරගන්න පකාර වෙනවා. එතට අපේ හයට ඇතිවන්න හයිය මේ ජීවිතයත් එක් අහිමිය ලෑනෑ බැයි හිතක ඇතිකරගන්නාව සිහ නුවන සදධහහාද ඉදිරි ධර්ම පොච්ජංග ධර් මාර්යෂ්ටාංකම් මාර්ගයේ ශිලූම අංග වර්ධන වනත්ේක ඊළඟ ජීවිතය පුද්ලයාට පකාරී. වෙනවායකයි සෑමදානයකට වැඩි ධර්මදාාන ශේෂ්ඨ දානයක් හැටියට බදුරජාන් වන්ස දේශනා අතරන්නේ මේක බනපදයක් හරි අපි පගුණකරත් පුුණරත් අපි තුළ මේ බෝධි පාශ්ක ධර්ම තිස්හතම පෝෂණය කරගන්න වරධනය කර ගන්න මේ උපකාරි වෙන එකයි මේ ධර්මි ආහාරයක් හැටිට අවස දෙයක් හැටට බදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඒ ගැනීමට තමයි යෝනිසෝ මනසිකාරය කල කිය ඉතින් අපි කෑම දෙන්න ඕෝනිිය අනිත්තට ඉති පුද්ලය තමඒක. ි න ෑම ෑවත් යා පෝ ිනව අපි න්නට ෑම ැතුරුවත් කන්න දෙ. හැනම දීම තුළලපිට පින සේදන හැබැයි අයි පරිහරණයකරොත් තවත් පින වැඩියනොයි. තේ නිසා ධර්මධානය ලබා දුන්න ඇතිඒ යෝනිසෝ මනසිකාරය කරන්න කරන්තමයි තමන් තුළයේ ධර්මි හයිිය පෝෂණය කරගන්න හැකව දෙන අපික ෑමත් දුන්නට පසේ කණන කෙනාට තමයි පෝෂණය වෙන්නේ දුන්න ඔක්කෝටම සමල්ලාටේ පෝෂින බැදදවුණ දීමම තුලපිට ලැබනේ වගේ ධර්මධානය ශේෂ්ඨ ධානයක් හැටියට බුදුරජාන් ව අන්සි දේශනා කරනය නිසා. නැම දෙනනාම් ඉතාම සන්තෝෂයට පත්වෙන් ඕනි මේ සංවිධානය කරපුයේ විශ්වනිකේතනය ශීලූම සසාමාජික පිරිස ඉතාම සන්තෝෂයට පත්වන්න ටෝනේ. ලොතුතරා භාග්‍යවත් බදුරජාන් වහන්සේ සසරු දුකින් එතරවීම සඳහාදේශනා කරුවේ සතිපට්ඨාන දේශනාාවං ඒවගේ සමති පටශනා භාවනාවං අන්නයට සෙවනී කිරීම සඳහා නිමැරිදු තේරුන්කිරීම සඳහා මේ අවස්ථාව සලසල දුන්නා. ඒතුළින් තමගේ චිත සන්තාානතුර ප්‍රමාණ පුරර්ණ ශක්ත්තියක් ඇත්වෙනවා. තිනිසා ඉතාම සන්තෝෂයට පත්තින්න ටෝනි ඒ වගේ මශවනී කරපුවායට ධර්මශවනය කිරීම භාවනාම කෘසදයක් භාවනා කිරීම මේ සියලූමද පින්කංවල්ටවැඩ ශේෂ්ට පින්ංකමක් ැටිට දේශනා කරලති නැති හැමතිනාගේම චිත සතාන තුළ ප්‍රමාණ පොුණ ශ්‍රතියකත් පත්වුණා මේ රැස් කර ගත්තාව සකළයතු කුසනාන සසුධර්මය අපි සීල් දෙනානම මිය පරලෝගේ සිු ඥාතීන්ට මේ පින මුොදන් කරම සරු ඥාති මේ පිනදකන මෝදංගලා යගේ जीීවිතතු වපත් කරගන්න ලැබේවා කියලපී පങ අമදකර සිලද දේවතන්ంటට මේ පින්න අను ොදං කරව සිි දෙව මේ පින ොදන් වෙලා ස්පත් භාවිට පත් ඒවා කලපින අනු ෝදන් සිද්ධ කරමු. ඒ වගේම රැස්කරගත්තාාව සකලුතු කසල සංසධනමයන්ගේ හහිතුවී බලින් බුදු පසේබුදු මහරාතුන් වහන්සේලා ගානන්තුුනාානු ාබලින් මේ සඳහා සියලූ මාකාරයෙන් උදව්පකාරකරපු අනුග්‍රහධැක්ක වූ අවාධනු ශාසන ලබා දුන්නාවන් සිලුද නාටමත් ඒ වගේම සහාගනේ පින්නවතුන් සෑම දෙනාටමන්ත් පවුල දදු දර ඥාති මිත්‍රහහි ැයි සෑම දෙ නාටමත් සතක් වේවා සාන්තියක්ක්‍ය හපතක් බේවා නි දුක් ි ලෝගකි සොපත් භාාවේ ල බේවා රජුගෙන් සුරුන්ගෙන් ගින්නේෙන් ජලියෙන් වත්ස් විසාධයකින් කිසි මන්තරාවක් නවා කායිතමාංසක සෝසාානී ලබේවා සමුද සාාස්නි මුල් කරගෙන දාානා දදිී පින්කන් සීලා තිගුණ ධරමව සමුති පස්සනනා භාවනාවන්දී වුණු කරගන්න. සති හරේ වාසන විචර ජීවනනි දීර්ගශ ලබීවා ලබයාශවා කරන සරු දෙවියම් ඥාතින් සේපත් කලබ ප අනමෝදන් කරමු. ඉද ngo ඥති naංහතු sugiතාහtu nyaතයෝ ඉo nyaතිනහතු සgiතාහtu nyaතයෝ ඉදo nyaතිනහතු sugiතාහtu nyaතයෝ එතාාවතා අම්මිහි සබධම්පු්ඥ සම්පදන් සබේ දීවානමු දන්තු සබ සම්පත්ති සිද්ධියා තාාවතා චම්මිහි සබධම්පු්ඥ සම්පදං සබේභූතානමු ධැන්තු සබ සම්පත්ති සිද්ධිය තාාවතා චම්මිහි සබබධම්පු්ඥ සම්පදං සබේ සත්තානමු ධැන්තු සබ සම්පත්ති සිදධියා මිනා පු්කම්මී නෑ මාමී බාල සමාගමෝ සතන් සමාගමූ හෝතු යාවනි බාල පත්තියා තම්මී පු්කම්මන් ආසවක්කයා මහංවෝතු සල දුකා පමොන්ටතුසා අවස් ප්‍රයිස්්ට වන්ස අපි සීලේත පීටමින් ඒකම අවවා ධනුෂශාසනා දෙමින් ගැඹුරු දහම් කරුණු ඉතා සරලව අපට පැහැදිලි කර දෙමින් පැය දහයකට වඩා අධික කාලයක් මේ මාසේ සැල්සුරාදා විිනහතරා පුරාවස අපට කල්ලාන මිට්ටත් කරපු උපකාරයට ඔබවහන්සේට නමස්කාර වේවා එකම විශේෂයෙන් මතා කර ටි න්නෝන විවිධ අපහස්තා බාධක මදදේ ඔබවහන්සසේ විසින් අපවි කරමගදඒ කාර්ණික කොතේ සයට නමස්කාර පරක ස්තුූතිය පුද කරනවා එක්කම මතක්සරන්නඕන වැඩසටහනට සම්බන්ධ වෙච්ච භාවනායෝගීන්ටත් විශේෂයෙන් ස්තූතිවන්තය වෙනවා භාවනා වැඩසටහන පුරාවට පත් එක සම්බන්ධ වෙලා මේ වැඩසධන සාර්ථ කරගැනීම සඳහා සම්බන්ධවෙන් කිළිබඳ ඒක්කම මේකිදි විශේෂම සඳහන් කරන්න ඕන ஸ்ට्रේඩියාව කැනඩාව ඉංගලන්තය ලංකාවාදී දිවිත රටවල්ු විතස්ථානවල තිරිස්තම්බන්ධ වනා එක මේ වැඩසටහන අඇතුර දුරවී යම් තාක්ෂණික දෝසයක් හෝ කිසියම් අපහසුවක් කුණාන ඒ පිළි බඳවත් විශේෂයම සමායයි පජනය කරසිටිනවා. එක්කම් මතක් කරන්න ඕන මෙ වැඩසටහන අපේ පළවෙනි මාර්ගස්තෝ පළවෙනි වැඩසටහනනි පහින්ද දිවිධ අඩපඩු තියන්න පුළුවන් එක්කම අපේ වැඩසටහන ඉදිරියද මේගේ වැඩසටහන කරවන ඔබගේ අදහස්තෝජනාති නඕවන අපිට යිමේල් හෙකින් හරි එහම නඇත්තම් மார்ග றி ஜනුවත්න්නේ කිය ம එனதி நாට திருருුව சரனை කියண வே சன் அது திமாசර